ඔබතුමන් අපි මේ අද සාකච්ඡා කරන්න යන්නේ රජයේ මගින් පවත්වලා 2023 වර්ෂය සඳහා රජයේ මගින් පවත්වලා අවලම් කිරීමට හේතුණු කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ රචනා කොටස මම ආරම්භ කරන්නේ රචනා කොටසේ පිළිතුරු සාකච්ඡාවයි මම උසස් පෙළ කෘෂි විද්‍යා අධ්‍යක්ෂක සුදත් වික්‍රමරත්න මේ අවස්ථාවේ අපි දරුවන්ගේ පැවැත්වෙන විභාගයේ යම් විභාග වංචාවක් නිසා වළක්වා කරලා යළිත් විභාගයේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කරගෙන යනවා. ඉතින් මේ අවස්ථාවේ මම යෝජනා කළේ දැනට පැවැත්වූ විභාගයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඉන්න එක තමයි මුලදී. මොකද දැන් අපි අත්දැකීමෙන් දන්නවා අලුතින් පිළිලෙවන ප්‍රශ්න පත්‍රයත් ඇත්තරම මේ පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍රයට බොහෝ දුරට සමාන බව. ඉතින් ඒ නිසා මේ ඉදිරි දින කිහිපය තුළදී අපේ දරුවන්ට කළ හැකි හොඳම දේ තමයි ඉස්සෙල්ලාම මේ පැවැත්වූ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන හැටි ඉගෙනගෙන ඊට පස්සේ තවදුරටත් මේ දින කිහිපය තුළ ඕගොල්ලන්ගේ 12 වසර සහ 13 වසර කියන දෙකම ආවරණය වන විදිහට වේගයෙන් පාඩම් කරගන්න එක. එතකොට මේ සඳහා ඔබලාගේ ෂෝට් නෝට් එකක් තිබුණා නම් ඉතාම හොඳයි. හැබැයි දරුවනේ කාගේ ළඟ හරි ෂෝට් නෝට්ස් නැත්තම් දැන් ආයේ ෂෝට් නෝට්ස් ගහන්න යන්න එපා. ඒ වෙනුවට රටට ගහලා නෝට්ස් ටික බලාගෙන වැඩ ටික කරගෙන යන්න. දැන් එතකොට මේකට අදාළව මම මීට කලින් ඔබ සඳහා බහුවර්ණ පේපර් එක කළා මේ විභාගයේ මේ ප්‍රශ්න පත්‍රේ. ඒ වගේම ව්‍යුහගත කොටස කළා. මම මේ දැන් ආරම්භ කරන්න යන්නේ රචනා කොටසේ පිළිතුරු සාකච්ඡාව. එතකොට ඔගොල්ලන්ට බහුවර්ණයක හෝ ව්‍යුහගතයක හොයාගන්න පුළුවන් ඔගොල්ලෝ කළ යුත්තේ අලුතින් අපු දරුවෙක් ඉන්නවා නම් මේ දක්මාම නොකරපු කෙනෙක් ඉන්නවා නම් කොහාම මගේ මේ සුදත් වික්‍රමරත්න ඒලෙවල ඇග්‍රිකල්චර් කියන මේ YouTube channel එක subscribe කරන්න. එතකොට ඔගොල්ලන්ට මේ දක්වා මම දාපු videos සහ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබට දාන්න බලාපොරොත්තු වෙන videos නරඹන්න පුළුවන් වෙයි. ඔබේ බලාපොරොත්තු වෙනවා මේ තාමතරව ඔගොල්ලන්ට වැදගත් වේ හැකි ආදර්ශ හා ඉලක්ක ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවු ගෙන ඉඳ තව දින කිහිපයකින් මම මේ දවස්වල ඒකට සූදානම් වෙමි. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම නරඹන්න ඔකුණ මුලින්ම මේ channel එක subscribe කරලා ඉන්න කියලා මම ඉතා ආදරෙන් ඉල්ලා සිටිමි. එතකොට දරුණේ මේකට අදාළ පේපර් එක ඔබලගාව ඇති. එම්ද ප්‍රයගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේ channel එකේම පහළ තියෙන description එකේ මේ paper එකේ ඡායාරූපයක් දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ paper එක නැති අපේ 24 හෝ 25 දරුවන්ට මේ paper එක ඒකෙන් අරගෙන මේ පිළිතුරු සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ මෙතෙන්දී ඉතා වැඩි වේලාවක් ගන්නෙ නැහැ. ඔබ ලබුවා පිළිතුරු ලියවන්න හෝ ඒවා සඳහා වේලාව ගන්න එකක් තමයි ඔබගේ විභාගය අසන්නේ කාලේ නැස් වෙනවා. ඉතින් ඒ නිසා මම ඉතා වේගයෙන් උත්තර මොන වගේද කියන එක පිළිබඳව දල විවරණය කියන එකයි මෙතෙන්දි කරන්නේ. හොඳයි එහෙනම් අපි වැඩි ආරම්භ කරමු. දැන් දරුවනේ බලන්න මේ අරදී ඇවිල්ලා තියෙන පදවි පස්කරා ප්‍රශ්නේ මොකක්ද? ශ්‍රී ලංකාවේ දකුණට ලැබෙන සාම්ප්‍රදායික ආහාර කල් තබා ගැනීමේ ක්‍රම විස්තර කරන්න. ප්‍රශ්නේ නාන්නේ අපේ රටේ තියෙන සාම්ප්‍රදායික ආහාර කල් තබා ගැනීමේ ක්‍රම. මේ අරදී අපි ඉස්සෙල්ලාම කරන්න ඕනෙන්නේ මෙතෙන්දී මොකක්ද මේ සාම්ප්‍රදායික ආහාර කල් තබා ගැනීම කියලා අදහස් කරන්න කියන එකේ ඒකට පොඩි අත්දැකීමක් යොදනා කරන්න ඕනේ. ඒකට අපිට ලකුණු බොහෝ විට 8ක් හෝ 10ක් ලැබෙනවා. ඒක තමයි අපි පත්පේ ප්‍රශ්නපත්‍රයේ ස්වභාවය. ඊළඟට අපි කළ යුත්තේ මේ ක්‍රම විස්තර කිරීම. ඊළඟට අපි කළ යුත්තේ මේ ක්‍රම විස්තර කිරීම. තේරුණාද? එතකොට මේ අතේ අපිට මුලින්ම කියන්න පුළුවන් මොකක්ද මේ සාම්ප්‍රදායික ආහාර කල් තබා ගැනීමේ ක්‍රම කියන්නේ? අපිට කියන්න පුළුවන් අතීතයේ සිට මේ මෑත තාක්ෂණයට තියාපු එකක් නෙමෙයි. අතීතයේ සිට ශ්‍රී ලංකාව තුළ භාවිත වූ ආහාර නරක් නොවි තබා ගැනීමට යොදාගත් ක්‍රමවලට කියනවා සාම්ප්‍රදායික ආහාර කල් තබා ගැනීමේ ක්‍රම කියලා. අතීතයේ සිට අපරට භාවිත වූ ආහාර නරක් නොවි කල් තබා ගැනීමට යොදාගත් ක්‍රම සාම්ප්‍රදායික ආහාර කල් තබා ගැනීමේ ක්‍රම. ඉතින් මේකෙදි ලකුණු ගැනීමට මම පොඩි උපක්‍රම දෙකක් යොදනා කරනවා.
එකක් තමයි ඔබ ක්‍රමයේ කුමක්ද කියන එක යෝජනා කරන්න ඕන. ඊළඟට ඒ මගින් ආහාර කල්පබා ගැනීම සිදුවන යාන්ත්‍රණය ගැන පොඩ්ඩක් මතක් කරන්න. හරි, ඔනෝක තමයි පිළිතුර පුරුදු කිරීමේ යොදිත උපක්‍රමය. දැන් මේ අර්ථයේ මම පළවෙනි උපක්‍රමය යෝජනා කරනවා ආහාර වියලීම, එහෙම නැත්නම් විජනනය. මේ අර්ථයේ ඔබ කියන්න ඕනේ මේදී ආහාරයේ කොටින් ආහාර වියලීම හා විජනනය. මේ අර්ථයේ කියන්න ඕනම ඉස්සර කාලේ ඉඳාගත්තේ සූර්ය තාපයේ යටතේ හෝ එහෙම නැත්නම් ළමයි මොනවාද තවණී වියලීම කියන්නේ. ඒ කාලේ වියලුම් ජන්ත ඒව තිබුණේ නැහැ. මේ මොකින් සිදුවෙන්නේ මොකද්ද? ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය අඩු වීම බව කියන්නේ. වියලීම හා විජනනය යටතේ කලී ආහාරයේ පවතින නැත්නම් මේ යටතේ කලී ආහාරයේ සූර්ය තාපයේ හෝ පවණී වියලීමයි. මේ මගින් ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය අඩු වීමෙන් එය කල්තබා ගන්න පුළුවන්. ඔබ උදාහරණයකට යෝජනා කරනවා නම් මේ සඳහා විවිධ එළවලු වර්ග යොදා ගන්න. ඉතින් මේක මැත්තේම නැහෙන්න එපා. මොකද කෙටියෙන් අපි ඒක දක්වමු. දෙවෙනි එක තමයි වියලීම හා මේ දෙක මේකට එන්නේ ළමයි ලුණු දැමීම. වියලීම හා ලුණු දැමීම. මෙහෙත් ඔබ කියන්න ඕන වියලීම මගින් ආහාරයේ පවතින ජල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ලුණු දැමීම මගින් මොකද වෙන්නේ? ආහාරයේ සාන්ද්‍රීකරණය වීමක් වෙනවා. මේ සාන්ද්‍රීකරණය වීම නිසා ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය අඩු වන අතර මේ මත යැවීමට උත්සාහ කරන ශුද්ධ ජීවි බාහිර ආශෘතිය මගින් මියෙනවා. ඔය දෙක කියනවා. වියලීම හා ලුණු දැමීම යටතේ වියලීමේදී ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ලුණු දැමීම නිසා ආහාර සාන්ද්‍රීකරණයට ලක් වෙනවා. එමගින් ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය අඩු වන අතරම ආහාරයේ මත ලැබෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මීට අමතරව දක්වන්න පුළුවන් ආහාරයේ පවතින ජලයේ පිටතට පැමිණිලා ඉවත් වෙනවා. ආහාරයේ තුල පවතින ජලයේ ආහාරයේ පිටතට පැමිණි ඉවත් වෙනවා. ඉතින් උදාහරණ වශයෙන් ඔබට දක්වන්න පුළුවන් කරවල, එහෙම නැත්නම් ලුණු දෙය. ලුණු දෙය යම් දුරකට මේකට සමාන්තරයි ලුණු දැමීමක් සිදු වන නිසා. තුන්වෙනි උපක්‍රමයක් යෝජනා කරනවා ආහාරයේ මීපැණි ද්‍රාවණවල ගිල්වීම. ආහාර මීපැණි ද්‍රාවණවල ගිල්වීම. මේ මගින් සිදු වෙන්නේ ආහාරයේ විජනනයට ලක් වෙනවා. එහෙම නැත්නම් ආහාරයේ පවතින ජලයේ පිටතට පැමිණ ආහාරයේ ජීවත් වෙනවා. අර මීපැණි කියන අධිසාන්ද්‍ර ද්‍රාවණයක් නිසා ආහාරයේ ජලයේ පිටතට පැමිණ ඉවත් වෙනවා. ඒ මගින් ආහාරයේ විජනනය වෙලා ජල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මීට අමතරව ආහාරයේ මත යැපෙන ශුද්ධ ජීවිණු අර කලින් වගේම බාහිර ආශෘතියට ලක්වීමෙන් මියයි. උදාහරණ වශයෙන් ඔබට දක්වන්න පුළුවන් දඩමස් මීපැණි වල ගිල්වීම. උදාහරණය තමයි දඩමස් මීපැණි වල ගිල්වීම. ඒ වගේම හතරවන උපක්‍රමයක් යෝජනා කරනවා ආහාර වැලි යට හෝ පස් යට වැළලීම. ආහාරය ගැන අපිට පුළුවන් වැලි හෝ පස් යට ඒක වලලා තමයි. මේදී සිදු වෙන්නේ ආහාරයේ පවතින තෙතමනේ අඩුවීම. නැත්නම් ආහාරයේ පවතින ජලයේ ඉවත් වෙලා අර වගේම ජල ක්‍රියාකාරීත්වය අඩු වන අතර විශේෂයෙන්ම මේදී ආහාරය අඩුෂ්ටත්වයට ලක් වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී හා දිවා කාලයේ ආහාරය අඩුෂ්ටත්වයට ලක් වෙනවා. මේ මගින් මොකද වෙන්නේ? ආහාරයේ කිසියම් ආකාරයක සංරක්ෂණය කරලා වෙනවා. උදාහරණ තමයි වැලි කොස්සට. කොස්සට වැලිවල වලලනවා. එහෙම නැත්නම් දේශීය අල වර්ග පස්වල වලලා කරනවා. ඊළඟට තව උපක්‍රමයක් දක්වන්න පුළුවන් දුම් ගැසීම. මෙතනත් වෙලා තියෙන්නේ ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මීට අමතරව ආහාරයේ පවතින ශුද්ධ ජීවි මේ වැඩි උෂ්ණත්වයේ මගින් යම්තුරකට විනාශ වෙනවා. මීට අමතරව දුම්වල පවතින රසායනික සංයෝග මගින් ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා. ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ආහාරයේ පවතින ක්ෂුද්‍ර ජීවීන් උෂ්ණත්වයේ මගින් හානි වෙනවා. මීට අමතරව දුම්වල අඩංගු වාෂ්පශීලී රසායනික සංයෝග මගින් යම්තුරකට ක්ෂුද්‍ර ජීවීන් මර්ධනය වෙනවා. උදාහරණයක් පොඩි
කොට්ට පොල් කියලා කියන්නේ අපි පොල් දුමේ දාලා කරන්නේ ඕක තමයි. හයවෙනි ක්‍රමයේ දක්වන්න පුළුවන් ආහාර පැසවීම. පැසවීම යටතේ අපි කරන්නේ නිර්වාය ශ්වසනයට ලක් කරලා මේ ආහාරය මත ගොඩනගනවා අම්ල වර්ග වූ මද්‍යසාර. මේ ඇතිවන අම්ල වූ මද්‍යසාර මගින් ශුද්ධ ජීවීන් මර්ධනය කරලා ඒකට තහාලි කර ශුද්ධ ජීවීන් මර්ධනය කරලා මේ කල් තබා ගන්නවා. උදාහරණයක් තමයි රා කර්මාන්තේ මේ කර්මාන්තයක් වගේම තෙලිදිය කල් තබා ගැනීම කියන්නේ. එහෙම නැත්නම් රා විනා කිරි බවට පත් කිරීම. ඔය දෙක යොදලා කරන්න පුළුවන්. ඊළඟට හත්වෙනි එක තමයි ආහාර සාන්ද්‍ර ද්‍රාවණ වල ගිලවීම නැත්නම් ආහාර සාන්ද්‍ර නැත්නම් සාන්ද්‍ර ද්‍රාවණ හෝ අම්ල වල ගිලවීම සාන්ද්‍ර අම්ල මේ කණු අම්ල වල උදාහරණයක් තමයි අච්චාර. මෙතන සිද්ධ වෙන්නේ බලක්‍රියාකාරීත්වය වීම චුද්‍ර ජීවීන්ට අහිතකර ආම්ලිකතාවයවත් pH අගයක් ඇතිවීම. මෙන්න මේ කරුණු ටික ඉදිරිපත් කිරීමෙන් ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්. එතකොට ඔය වගේ ප්‍රශ්නයකට ලකුණු දෙන ආකාරය ගත්තාම ළමයි ධන වශයෙන් ආහාර කල්තබා ගැනීම සාම්ප්‍රදායික ආහාර කල්තබා ගැනීම කියන්නේ මොකක්ද කියලා කියන අයට ලකුණු 8ක් හෝ සමහරට 10ක් ප්‍රදානය කරන්න පුළුවන්. දැන් මේ වගේ කරුණු 6-7ක් තියෙන වෙලාවක බොහෝ විට කරුණු 5ක් තෝරගෙන 8වරක් 5 40යි කියන්න පුළුවන්. කරුණු නම් කිරීමට ලකුණු දෙනවා විස්තර කිරීමට ලකුණු දෙනවා. එතකොට ඊට අමතරව අර්ථ දැක්වීමට ලකුණු 10ක් अभ्यास ඒ තුගල දෙයි නම් මට්ටමක ඇති කියලා මම යෝජනා කරා. හරි. එnde ළමයි දෙවෙනි ප්‍රශ්නය මෝසම් වැසි හට ගැනීම සඳහා අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ ඉටු කරන කාර්යභාරය පැහැදිලි කරන්න. මෝසම් වැසි හට ගැනීම සඳහා අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ ඉටු කරන කාර්යභාරය පැහැදිලි කරන්න. මේක මීට කලිනුත් අහලා තියෙන ප්‍රශ්නයක්. उत्तर දිවණීක තමයි කතා කරන්න ඕන මොකක්ද මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපේ කියන්නේ කියලා. ඒ දෙවණීක තුන්වණීක තමයි මෙයා හටගන්න මෙයා ඉටු කරන කාර්යභාරය මොකක්ද කියන්නේ. උන් ඕක තමයි ලකුණු ලැබෙන පිළිවෙල නැත්නම් ස්ථාන තුන මෝසම් වෙසිය යන කුමක්දයි පවසනෝ අන්තර් නිවර්තන අභිසාරී කලාපේ කියන්නේ මොකක්ද පවසනෝ. ඒ වගේම මෙයා මෙයාට දායක වන ආකාරය පවසනෝ. එතකොට වඩා ලේසිම වැඩේ තමයි මෝසම් වෙසි ගැන කතා කරන්න ඉස්සෙල්ලා අන්තර් නිවර්තන අභිසාරී කලාපේ යෝජනා කරගෙන ඉන්න. ඉතින් මේ කැමතිවම මෝසම් වෙසි අර්ථ දක්වලා ඉන්න පුළුවන්. අපි අන්තර් නිවර්තන අභිසාරී කලාපේ කියන්නේ කවුද කියලා කියන එක තමයි වඩා පහසු ක්‍රමය කියලා මම හිතනවා. මෙන්න මෙතෙන්දී අපි මෙහෙම දෙයක් කියනවා අන්තර් නිවර්තන අභිසාරී කලාපේ කියන්නේ ආගන්න පෘථුවියේ සමකයට අංශක 30ක් උතුරින් හා අංශක 30ක් දකුණින් කලාප වලට පිටින් වැඩි පීඩන කලාප පවතින. මේට සාපේක්ෂව සමකාසන්නයේ පීඩනය අඩුයි. මේ ප්‍රතිඵලය වෙන්නේ පෘථිවියේ උතුරු හා දකුණු වැඩි පීඩන කලාප වල සිට අඩු පීඩන සමකයේ ලෙසට සුළං ධාරා හමා එනවා. මෙලෙස පෘථිවියේ උතුරු හා දකුණු වැඩි පීඩන කලාප වල සිට සමකයේ වෙතට හමා එන නැත්නම් අඩු පීඩන සමකයේ වෙතට හමා එන සුළං
එකිනෙක හමු වන කලාපය අන්තර් නිවර්තන අභිසාරී කලාපය මම ආයෙත් කියන්නම් ඒක ටිකක් දිගුන නිසා පෘථිවියේ සමකයට අංශක 30ක් උතුරින් හා අංශක 30ක් දකුණින් කලාප වලට පිටින් වායු ගෝලයේ වැඩි පීඩන කලාප පවති මේ සාපේක්ෂව සමකසන්නේ අඩු පීඩන කලාපයක් පවති මේ ප්‍රතිඵලය වන්නේ පෘථිවියේ උතුරු හා දකුණු වැඩි පීඩන කලාප වල සිට අඩු පීඩන සමකයේ වෙතට සුළං ධාරා වායු ධාරා හමා ඒමයි මෙලෙස පෘථිවියේ වැඩි පීඩන උතුරු හා දකුණු අර්ධගෝල වල සිට සමකයේ වෙතට හමා එන සුළං එකිනෙක හමු වන කලාපය අන්තර් නිවර්තන අභිසාරී කලාපය සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවට මෙම කලාපේ බලපෑම දැඩිව ඇති වෙනවා මේ නිසා මෝසම් වර්ෂා හට ගන්නවා දැන් කියනවා කවුද මෝසම් වර්ෂාවක් කියන්නේ කියලා මෝසම් වර්ෂාවක් කියනු මෝසම් සුළං නිසා ඇති වෙන වර්ෂාවක් මෝසම් වර්ෂා යනු මෝසම් සුළං නිසා ඇති වෙන වර්ෂාවක් මෝසම් සුළං යනු වසරේ නියමිත කාලයකදී නියමිත දිශාවක් ඔස්සේ හමා යන සුළං විශේෂය මෝසම් වර්ෂා යනු මෝසම් සුළං නිසා ඇති වෙන වර්ෂා මෝසම් සුළඟක් යනු වසරේ නියමිත කාලයකදී නියමිත දිශාවක් ඔස්සේ හමා යන සුළං විශේෂය මෙම මෝසම් සුළං සමග ලැබෙන ජල වාෂ්ප දිවයින තුලදී අඩු උෂ්ණත්වයට ලක් වෙලා සිසිල් වී ඝනීභවනය වීමෙන් මෝසම් වර්ෂාව ඇති මෙම මෝසම් සුළං සමග එන ජල වාෂ්ප දිවයින තුලදී අඩු උෂ්ණත්වයට ලක් වී සිසිල් වී ඝනීභවනය මගින් මෝසම් වර්ෂා හටගන්න මේවා ආකාර දෙකක් වෙනවා පළවෙනි එක අපි දක්වමු නිර්දිග මෝසම් වර්ෂාව මෙහිදී අන්තර් නිවර්තන අභිසාරී කලාපේ නම් අඩු පීඩන කලාපය දිවයිනට උතුරින් පීඩන මෙහිදී අන්තර් නිවර්තන අභිසාරී කලාපේ නම් අඩු පීඩන කලාපය දිවයිනට උතුරින් පීඩන ඒ පියවීමට හමා යන සුළං ධාරා දිවයින හරහා ගමන් කිරීමේදී මධ්‍යම කඳුකරයේ බලපෑම යටතේ එයි ජල වාෂ්ප සිසිල් වී ඝනීභවනය වීමෙන් දීර්ඝ මෝසම් වර්ෂාව හටගන්නවා මේ ඇතිවන්නේ වසරේ මැයි සිට සැප්තැම්බර් අතර කාලයේ අංක දෙක ඊසාන දිග මෝසම් වර්ෂාව මේදී අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනට දකුණින් පිටින් ඒ වෙත හමා යන සුළං ධාරා යලි මධ්‍යම කඳුකරයේ බලපෑමට ලක් වී ඊසාන දිග මෝසම් වර්ෂාව ඇති කර මේ සිදුවන්නේ වසරේ නොවැම්බර් අග හෝ දෙසැම්බර් ඉඳලා පෙබරවාරි දක්වා ඔබට තවත් ඕනනම් කියන්න පුළුවන් ඍදුක මෝසම් වර්ෂාව ඇති වෙන කාලයේදී පෘථිවි වායු ගෝලයේ උත්තර ධ්‍රුවයට ගිම්හානය දක්ෂිණ ධ්‍රුවයට ශීත ඍතුව එතකොට ඊසාන දිග මෝසම් වලදී දක්ෂිණ ධ්‍රුවයට ගිම්හානය උතුරට ශීත ඍතුව ඒවත් එකතු කරන්න පුළුවන් ඔය ටික තමයි පිළිතුරු ලියෙන්නේ මම ආයෙත් මතක් කරනවා නම් ඉස්සෙල්ලාම ඔබ අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියන්නේ කොමක් ආරද දැක්කෝ අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියන්නේ පෘථිවියේ සමකයට අංශක 30ක් උතුරින් හා අංශක 30ක් දකුණින් කලාප වලට පිටින් වායු ගෝලයේ වැඩි පීඩන කලාප පවතිනවා ඒකට හේතුව අපි කියන්න ඕනේ මේකට සාපේක්ෂව සමකාසන්නේ අඩු පීඩන කලාපයක් පවතිනවා මේ ප්‍රතිඵලය වන්නේ පෘථිවියේ උතුරු හා දකුණු අර්ධගෝල වල සිට සමකයේ වෙතට හමා එන සුළං සමකාසන්නේදී නැත්නම් සමකයේ මතදී එකිනෙක හමු වෙනවා
මෙලෙස පෘථිවිය උතුරු හා දකුණු අර්ධගෝල වල සිට හමාගෙන සුලං සමකයේ ආසන්නයේදී එකිනෙක හමුවන කලාපයේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ සමකාසන රටක් වන ශ්‍රී ලංකාවේ දේශගුණයේ සඳහා මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපානෝ මේ විශේෂයෙන්ම මෞසම් වර්ෂාවට බලපානෝ මෞසම් වර්ෂාව යනු මෞසම් සුලං නිසා ඇතිවන වර්ෂාවයි මෞසම් සුලං යනු වසරේ නියමිත කාලයකදී නියමිත දිශාවක් ඔස්සේ හමායන සුලං විශේෂයකි හමායන කාලය නිශ්චිතයි දිශාව නිශ්චිතයි මේ සුලං සමග එන ජල වාෂ්ප දිවයින තුලදී අඩුෂ්ඨත්වයට ලක් වී සිසිල්වි ගණි වමනේ වීමෙන් මෞසම් වර්ෂා ඇති වේ මේ ප්‍රධාන ආකාර දෙකයි අංකයක මෞසම් වර්ෂා මේදී අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනට උතුරින් පවතින ඒ වෙත හමායන සුලං ධාරා දිගින් ලංකාවට ඇතුල් වෙනවා ඇතුල් වෙනා මැදම කඳු කරේදී සිසිල් වී ගනි භවනේ වීමෙන් මෙදිග මෞසම් වර්ෂා ඇති කරනවා මේ මැයි සිට සැප්තැම්බර් අතර සිට වෙනවා මේදී උතුරට හිමහා ඍතුවක් දක්නට ශීත ඍතුවක් පහළ වෙනවා දෙවැනි එක ඊසාන දිග මෞසම් වර්ෂාව මේදී අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයින දකුණෙන් පිටරෝ ඒ වෙත හමායන සුලං ධාරා ඊසාන දිගින් රට ඇතුල් වෙලා මධ්‍යම කඳුකරය ආශ්‍රිතව සිසිල්වි ගලී බවනේ වීමෙන් ඊසාන දිග මෞසම් වර්ෂාව ඇති කරනවා මේ සිදු වෙන්නේ නොවැම්බර් අගෝ දිසෙම්බර් සිට පෙබ්‍රවාරි දක්වා කාලය තුල මේදී උත්තර ධ්‍රුවයට ශීත ඍතුවක් දක්ෂිණයට හිමහානියක් පහළ වෙනවා ලහුන් ලබා දෙන ආකාරය ගත්තොත් සමහර වෙලාවට අන්තර් නිවර්තන අභිසාරී කලාපයේට ලකුණු 10ක් දෙන්න පුළුවන්. මෞසම් වර්ෂාව අර්ධක් වන අයට ලකුණු 10ක් දෙන්න පුළුවන්. ඉතුරු ලකුණු 30. සමහරට 100ක් හෝ 30ක් ඇඳලා දීර්ඝ මෞසම් වර්ෂාව යටතේ අර්ධක් වන අයට 30 මඳින අයට යාන්ත්‍රණයේ කියන අයට ලකුණු 15ක් ඊසාන දිග මෞසමට සිතිය මැදලා යාන්ත්‍රණය කියන අයට ලකුණු 15ක් බෙදෙන්න පුළුවන්. දැන් මේ යාන්ත්‍රණය යටතේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ පිහිටීම සුලං හමායන දිශාව වර්ෂාව ලැබෙන කාලයේ වැදගත් වෙනවා. මේ යටතේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ පිහිටීම සුලං හමායන දිශාව වර්ෂාව ලැබෙන කාලයේ වැදගත් වෙනවා. සමහර විට අතුරු වශයෙන් උත්තර හා දක්ෂිණ අත්ව වලට ගිම්හානේද ශීත ඍතුවද කියන එකත් වැදගත්. මටත් ඒක පැහැදිලිවම මම දන්නේ. බලන්නේ. මට මතක විදිහට දිග මෞසම් වර්ෂා කාලයේදී උත්තර ධ්‍රුවයේදී මානේ දක්ෂිණ ධ්‍රුවයේදී ශීත. ඊසාන දිග මෞසම් වර්ෂාවේදී දක්ෂිණ ධ්‍රුවයේදී මානේ උත්තර ධ්‍රුවයේදී ශීත. හරිද ළමයි. හොඳයි. එහෙනම් එnder පුතේ ඊළඟ ප්‍රශ්නේ ඊළඟ රචනා ප්‍රශ්නේ බලන්න. බලන්නේ පා දැන් පොඩ්ඩක් මෙහෙම හිතන්නකො දැන් පළවෙනි ප්‍රශ්නෙින් ඇහුවේ මොකක්ද ආහාර කල්තබා ගැනීමේ සාම්ප්‍රදායික ක්‍රම ඉතින් ඔය වගේ මහන්සි බැයිද ඊළඟට ආහාර කල්තබා ගැනීම හෝ පරිරක්ෂණය යොදා ගන්නා නූතන ක්‍රම ඒ යටතේ අධිශීතනයේද අධිශීත වියලීමද ඒ වගේ නූතන ක්‍රම අහන්න පුළුවන් එහෙම නැත්නම් පසු වස්තු තාක්ෂණයේ වැදගත්කම අහන්න පුළුවන් දැන් ඊවගේ මෙතන හෙව්වේ අපි කතා කරමින් නිකන් දැනගන්න ආහාර පරිරක්ෂණයේ නූතන ක්‍රම ඒ වගේ ඒව නැත්තම් පසු අසුණු තාක්ෂණයේ වැදගත්කම දැන් මේ අර්ථයේ මෙතන හෙව්වේ මෞසම් වර්ෂාව ගැනනේ එහෙනම් ඔය වගේ මහන්ද බැයිද කාලගුණ පද්ධතියක් යන කුමක්ද කියලා කාලගුණ පද්ධති වර්ෂාව ගැන විස්තර කරන්න දෙන්න. හරිද? හොඳයි. එnde බලන්න තුන්වෙනි කොටසට. තුන්වෙනි රචනා ප්‍රශ්නේ. පාංශු ජනනයේ බලපාන සාධක විස්තර කරන්න. පාංශු ජනනයේ බලපාන සාධක විස්තර කරන්න. මේ අරදී මුලින්ම කියන්න ඕන මොකක්ද මේ පාංශු ජනනය කියන්නේ කියලා. මේක නම් බොහොම සාම්ප්‍රදායික ප්‍රශ්නයක් මම මේකට එච්චර වෙලාව ගන්නේ නැහැ ඊළඟට මේකට බලපාන සාධක කියන්න ඕන දැන් මෙහිදී ඔබ පාංශු ජනනය සඳහා
පොඩි අත්දැකීමක් යොදලා කරන්නට ඕන. ඒ යටතේ කියන්න ඕන මොකක්ද? පාශුජරණය කියලා කියන්නේ මාතෘ ද්‍රව්‍ය මත යම් කාලයක් තිස්සේ විවිධ දේශ විවිධ භූමිෂමතා තත්ත්වයටදී විවිධ දේශගුණ හා ජෛව සාධක බලපෑමෙන් පසක් බවට පත් වීම. දැන් මෙතින්දි නිකම්ම කියන්න එපා මාතෘ ද්‍රව්‍ය පස් බවට පත් වීම පාශුජරණයයි කියලා. ඔබ කියන්නේ මාතෘ ද්‍රව්‍ය මත යම් කාලයක් තිස්සේ විවිධ භූමිෂමතා තත්ත්වයටදී දේශගුණ හා ජෛව සාධක වල බලපෑමෙන් පසක් බවට පත් වීම පාංශුජරණයයි. ඊළඟට බලපාන සාධක මෙතන නම් වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ලකුණු 40 එක සාධකයකට අට ගානේ සාධක පහකට බෙදිලා. මොනවද මේ සාධක පහ ඔයගොල්ලෝ දන්නවා? මොනවද ළමයි? මාතෘ ද්‍රව්‍ය, කාලය, භූවිෂමතාව, දේශගුණ සාධක, ජෛව සාධක. එකකට ලකුණු 8 ගානේ 8 වරක් 40යි. පාංශුජරණයේ අත්දැකීමට 10යි 50. කොහොම ලකුණු දෙන්න පුළුවන්ද? එතකොට ඔබ වග බලා ගන්න ඕන මේ සෑම සාධකයක්ම සාධකේ නම් කිරීමට ලකුණු දෙන්න පුළුවන්. කියමු ලකුණු කියන්නේ 3ක් දෙනවා කියලා. එතකොට ලකුණු දෙකහමාර තව තියෙනවා ලකුණු පහක් හැදින්න එක සාධකයක්. එතකොට ලකුණු 8 හැදෙන්නේ 8 වරක් 5 හැදෙන්නේ. දැන් මේ ඉතුරු ලකුණු දෙකහමාර දෙන්න පුළුවන් කැමති නමියෝ මේ මාතෘ ද්‍රව්‍ය ලැබෙන පස්වල ගුණාත්මයට බලපාන ආකාරයේ විස්තර වෙන්න ඕන. ලැබෙන පස්වල ප්‍රමාණාත්මයට බලපාන ආකාරයේ විස්තර වෙන්න ඕන. දැන් පාංශුජරණයට බලපාන සාධක තුනම දැනගන්න මේ සාධක පාංශුජරණ ක්‍රියාවට ආකාර දෙකකින් බලපාන. එකක් තමයි ලැබෙන පස්වල ක්වොලිටි එකේවත් ගුණාත්මය. අනික තමයි ලැබෙන පස්වල ක්වොන්ටිටි එකේවත් ලැබෙන පස් ප්‍රමාණය. ඉතින් ඒ නිසා ඔබගේ පිළිතුර තුළ මේ සෑම සාධකයක්ම ලැබෙන පස්වල ගුණාත්මයට බලපාන්නේ කොහොමද? ප්‍රමාණාත්මයට බලපාන්නේ කොහොමද? දැන් උදාහරණයක් මාතෘ ද්‍රව්‍ය ගත්තොත් ඔබට කියත හැකි ආම්ලික මාතෘ ද්‍රව්‍ය වලින් ලැබෙන්නේ ආම්ලික පස් වලින් අන්න ගුණාත්මයට බලපෑම. ඊළඟට කියත හැකි ප්‍රමාණාත්මයට රළු මාතෘ ද්‍රව්‍ය තුළින් යම් කාලයක් ලැබෙන්නේ අඩු පස් ප්‍රමාණයක් වන අතර සියුම් හේවත් නැත්නම් රළු නෙවෙයි දැඩි මාතෘ ද්‍රව්‍ය වලින් යම් කාලයක් ලැබෙන්නේ අඩු පස් ප්‍රමාණයක් වන අතර මෙලෙක් මාතෘ ද්‍රව්‍ය වලින් එම කාලය තුළම වැඩි පස් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මතක තියාගන්න නිකාන් ආවට කියලා ලියන්න එපා. මේ ලියන පිළිතුර පාංශුජරණ ක්‍රියාවට ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව බලපාන ආකාරය විස්තර වෙන්න ඒක අහලා නැත්තම් ඒක දැනගන්න ළමයි. ඉතින් ඕක තමයි ආපු ප්‍රශ්නේ. සමහරවිට අහන්න බැරි ඔය විදිහටම පාෂාණ ජීර්ණය සිදුවන ආකාර විස්තර කරන්න. සමහරවිට භෞතික ජීර්ණය එහෙම නැත්නම් රසායනික ජීර්ණය ගැන අහන්න පුළුවන්. පාෂාණ කොහොමද භෞතික ජීර්ණය කොහොමද රසායනික ජීර්ණය වෙන්නේ ආදී වශයෙන් ප්‍රශ්න ගොනු කරන්න පුළුවන් මේ අනුසාරයෙන්. හරිද? ඉන්නගෙන ඊළඟ රචනා ප්‍රශ්නයට මේකට අදාළ පේපර් එක අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒකෙන් ලබා ගන්න. ඒ වගේම අපි ඉදිරියේදී කරන වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න channel එක subscribe කරන්න. බලන්න ඊළඟ රචනා ප්‍රශ්නේ ළමයි මම කතා කරන්නේ 6 වෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස. මොකක්ද ප්‍රශ්නේ? බීජ පැල භාවිතයෙන් භෝග ස්ථාපිත කිරීමේ ක්‍රම. බීජ පැල භාවිතයෙන් භෝග ස්ථාපිත කිරීමේ ක්‍රම විස්තර කර.
ස්ථාන තුනක් ගැන කතා කරන්න ඕනේ. ඉස්සෙල්ලම මොකක්ද බීජ පැලයක් කියන්නේ? ඒකල මොකක්ද ස්ථාපනය කරනවා කියන්නේ? ක්‍රම මොනවාද? බීජ පැල අර්ථක් තුනයි ලකුණු දෙන්න පුළුවන්. ස්ථාපනය කියන එකට ලකුණු දෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රම වලට ලකුණු දෙන්න පුළුවන්. ඉතින් බොහෝ සරල දේවල් තියෙන්නේ. ඉස්සෙල්ලාම කිව්වොත් බීජ පැලයක් කියලා කියන්නේ බීජ පැලයක් කියලා කියන්නේ කිසියම් බීජයක් ප්‍රරෝහණය මගින් ලබා ගන්නා පැලයක්. කිසියම් බීජයක් ප්‍රරෝහණය වීමට සැදැස්වීමෙන් ලබා ගන්නා පැලයක් සීඩ්ලින්ග් එකක් කියවත් බීජ පැලයක් කියලා. සීඩ්ලින්ග් ඉස් ද ප්ලාන්ට් which is obtained by the germination of a seed කියලා පොතේ කියනවා. කිසියම් බීජයක් ප්‍රරෝහණය කිරීමෙන් ලබා ගන්නා පැලයක් බීජ පැලයක්. දෙවනුව කතා කරන්න ඕන මේ මොනවද භෝග සංස්ථාපනය හේවත් භෝග ස්ථාපනය කියන්නේ. භෝග ස්ථාපනය කියලා කියන්නේ යම් ශාකයක හෝ යම් ශාකයක බීජ හෝ වෙනත් රෝපණ ද්‍රව්‍යයක් සිටුවා ඒ ශාකයක්සේ වර්ධනය වීම දක්වා ක්‍රියාවලිය ශාකයක් හෝ භෝගයක් දක්වා වර්ධනය වීමේ ක්‍රියාවලිය. භෝග සංස්ථාපනයේ යනු යම් ශේෂ්ත්‍රයක බීජයක් හෝ වෙනත් රෝපණ ද්‍රව්‍යයක් සිටුවා ඒ ශාක්‍යයක් ලෙස සංස්ථාපනයේ යනු. දැන් මේ අර්ථය ඔබ මොනවද විස්තර කළ යුතු ක්‍රම? ඔබ කියන්න ඕන භෝග සංස්ථාපන ක්‍රම ප්‍රධාන ආකාර දෙකකට බෙදලා මෙතන බීජ සංස්ථාපන ක්‍රම ඔබට පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න. sorry එකක් තමයි අක්‍රම වර්ගම, අනෙක ක්‍රම වර්ගම. මේ ගැන ඔබට කියත හැකි. එතකොට මෙතෙන්දී අපෙන් අහලා තියෙන්නේ බීජ පැල ගැනනේ. මතක තියාගන්න මේ ප්‍රශ්නයේදී බීජ පැලයක් කියලා කියන්නේ කිසියම් බීජයක් පැල කරලා ගත්ත එකනේ. මේ අහලා තියෙන්නේ ශේෂ්ත්‍රයේ බීජ සිටුවීම ගැන නෙමෙයි. එහෙනම් මොකක්ද බීජ පැල සංස්ථාපනය කියන්නේ? මේ අහලා තියෙන්නේ ශේෂ්ත්‍රයේ බීජ සිටුවීම ගැන නෙමෙයි, බීජ පැල සිටුවන ආකාරය ගැන. ඒ කියන්නේ ඔබ කලින් තවරක් යොදලා බලන්න ප්‍රශ්න අරගෙන මේ අහලා තියෙන්නේ මොකක්ද? බීජ පැල භාවිතේ. බීජ භාවිතේ නෙමෙයි. බීජ පැල භාවිතේ භෝග සංස්ථාපනයේ යන්නේ. ඒ කියන්නේ මීට කලින් තවානක් දාලා කොහේ හරි බීජයක් පැල කරගෙන කුඩක් පැලයක් ලබා ගන්නවා. දැල්ලම මේ පැලේ හිටවන ආකාරයයි මේ අහලා තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්නට. ඊයනු ඔබට කියත හැකි අක්‍රමවත් ක්‍රම යටතේ අහං සිටුවී. මොකක්ද කියන්නේ? පැල හා පේල පිළිබඳ පරතරය ගැන නොසලකා ආමුලස ශේෂ්ත්‍රයේ බීජ හිටවුවා. බීජ පැල හිටවුවා. දෙවනි එකට කියත හැකි ඔබට පැල රැපිරීම කියලා. මේ අර්ථය විස්තර ලියන්න අවශ්‍ය නැහැ. උදාහරණ වශයෙන් ඔබට කියත හැකි ලබාගත් පැල ආමුලස ශේෂ්ත්‍රයේ රැපිරීමයි. උදාහරණ පැරාෂුට් ක්‍රමය. විස්තර කරන්න යන්න එපා, වෙලාවක් නැහැ. දෙවනුව හමු වෙනවා අපිට ක්‍රමවත් ක්‍රමය. ක්‍රමවත් ක්‍රමය යටතේ උඹ කියන්න ඕන පැල හා පේරි අතර පරතරය පිළිබඳව සලකා බලමින් යම් නිශ්චිත රටාවකට නැත්නම් යම් නිශ්චිත අනු පිළිවෙලකට ශේෂ්ත්‍රයේ බීජ පැල සිටුවේ. බීජ නෙවෙයි බීජ පැල. මේ යටතේ ඔබට බොහොම සරලව මෙන්න මේ ක්‍රම විස්තර කරන්න පුළුවන් වෙයි. තනිපේරි ක්‍රමය, දිප්පේරි ක්‍රමය, බීජ තනි බීජ පැල තනිපේරියක් වශයෙන් හිටවුණු, පේරි දෙකක් වශයෙන් හිටවුණු, සමචතුරස්‍ර ක්‍රමය, ත්‍රිකෝණාකාර ක්‍රමය, ඊළඟට පහේ බෙදුම් ක්‍රමය,
ශරස්ත්‍රාකාර ක්‍රමය මේ වැච්චර වැඩගත් නැහැ මේ ක්‍රම හතර තමයි ප්‍රධාන වශයෙන් ඊළඟට සමුච්ඡ රේඛා ක්‍රමය මෙන්න මේ ක්‍රම පිළිබඳව නිකම් පේළියකින් දෙකින් විස්තර කරන්න ඔබ කියනවා බීජ පැලයක් කියන්නේ යම් බීජයක් ප්‍රරෝපණය වීමෙන් ලබාගත් කුඩා පැලයකි දෙවනුව කියනවා භෝග සංස්ථාපනය කියලා කියන්නේ යම් බීජයක් හෝ රෝපණ ද්‍රව්‍යයක් සිදු වීමෙන් ලබාගත් යම් ශාකයක් ක්ෂේත්‍රයේ භෝගයක් ලෙස වර්ධනය වීමේ ක්‍රියාවයි ඊළඟට බීජ පැල සංස්ථාපන ක්‍රම බීජ නෙවෙයි බීජ පැල සංස්ථාපන ක්‍රම ප්‍රධාන ආකාර දෙකයි අංක එක අක්‍රමවත් ක්‍රමය පැල හා පේළ පිළිබඳ පරතර පිළිබඳ උසලකමින් අහඹු ලෙස බීජ පැල සිට වීමයි අංක එක අහඹු ක්‍රමය අංක දෙක පැල වැපිරීම පැලසුත් ක්‍රමය අංක දෙක ක්‍රමවත් ක්‍රමය පැල හා පේළ අතර පරතරය පිළිබඳ සලකා බලමින් निश्चित रटाव हो अनुपिलिवलकट शेष्ट एक बीज पर सिर्वी आकार की पैर अनुपेल दिपेल समदत्रस्त त्रिकोणाकार पहेविदु चरस्ताकार हो समोच्चरेका समोच्चरेका क्रमात्र में अपने को ताकि मुनीन समोच्चरेका व माप कर ल एक दिखे निश्चित परंतुरें करें तो इतने ने क्रमात्र में आम सिद्धि मत ने कोई दिखाए इस तरह इंटोने වාසිය වාසිය මෙතන හරයි. ඉතින් මේ ආශ්‍රිත ඔබ අවධානය යොමු කළ යුතු වැදගත් දෙයක් තියෙනවා ළමයි දැන්. මේකනේ අහපු ප්‍රශ්න. නිකමට බැයිද ඕක ආශ්‍රයෙන් දෙන්න බීජ වූ පැල සිටු වීමේ වාසි අවාසි. ඔය වාගේ දෙයක් එල්ල කරන්න පුළුවන්. බීජ වූ පැල සිටු වීමේ වාසිය අවාසි. හරිද? प्रश्न උත්තරය මතක් කරන්න ගර්භණී දෙන රැක බලා ගන්න ආකාරයේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ගවපාලනේ දැන් ওই ගවපාලනේ ඔබ sorry සතුන් පාලනය යටතේ දැනගන්න ඕනේ ස්ථාන කීපයක් තියෙනවා එකක් තමයි පැටවක බිහිවීමේදී කරන ප්‍රසූතික ක්‍රියා ඊළඟට නෑම්බියන් රැක බලා ගැනීම ඊළඟට සතුන් ගැබ්ගන් වීම හා කෘතිම සිංචනය ඊළඟට ගැබ්ගත් දෙනුන් ශටපලා ගැනීම ඊළඟට ගැබ්ගත් දෙනුන්ගේ ප්‍රසූතික කටයුතු ඊළඟට කිරි දෙනුන් රැකබලා ගැනීම හා කිරි දෙවීම නැත්නම් කිරි නිෂ්පාදනය මම ආයෙත් කියන්න පැටවක බිහිවීමේදී පැටවාට කරන ප්‍රසූතික සාත්තු පැටව පාලනේ තවත් තෝරන ඊළඟට නෑම්බියන් පාලනේ මේ දෙක මේකට ගත්තත් කමක් නැහැ ඊළඟට ගැබ්ගත් සතුන් සමා වෙන්න ඊළඟට එළදෙනගේ ප්‍රදලක පද්ධතිය හා සතුන් ගැබ්ගන් වීමෙහිවත් කෘතිම හෝ ස්වභාවික සිංචනය ඊළඟට ගැබ්ගත් දෙනුන් පාලනය ඊළඟට ගැබ්ගත් දෙනුන්ගේ ප්‍රසූතික කටයුතු ඊළඟට කිරි නිෂ්පාදනය ගත්තාම එළදෙනගේ ස්තන ග්‍රන්ථියේ විවේ සක්‍රියාකාරීත්වය ඒ වගේම කිරි දෙවීම සම්බන්ධ පාලන කටයුතු අපි දෙකම අයිති වෙනවා मित्र पश्चिमी මේ වාසිය වාසිය ආදී පිළිවෙල. කෘතිම සිංචනයේ සම්බන්ධයෙන් නම් ගියපාර ප්‍රශ්නයක් ආවා. කෘතිම යෝනිය ආශ්‍රිතව නමුත් සිංචනයේ වාසිය වාසිය. එහෙම නැත්නම් අර හෝමෝන සම්බන්ධ ප්‍රස්තාරේ වාගේ දේවල් අවසන් වුණා.
किरणिष्पादने संबंधी पड़ी किरणिष्पादने अर्थे स्थान ग्रंथि पद्धति व्यूहे सांपादने मुल्किरी संबंधे विभगत पेपर के गर्भनी दिन रेख करना आकार रेख बला करना आकार मेहरते इसलाम लमाई केला इंट विनवा खाउद में गर्भनी दिन क्या ने किया इसलाम केला इंट सिद्ध विनवा खाउद में गर्भनी देना की अन्य की यह किसी अभी किया तो उन लमाई किसी हम मेला देना सिंचने कलाट पास से दिन विषय का हतलिस देखा कतर काले यानी मध्यलक्षण नदा पन्ने नम ऐ गर्भनी देना पशेन सालक किसी हम मेला देना सिंचने पासो दिन विषय का हतलिस देखा कतर काले मदलक्षण दक्षपन बीते ऐ क्या कर दिनक पश्चिम साल का इधर के पालने यात्रे लमाई मम्मी दिगो उत्तरी टे आने में मैंने में पॉइंट्स टेक मात्र लेंट पे होने पालेबिनी एक तमाई निहम करला चिंतने करला दिन विषय का हाथली स्थित का आतर पीडीए का प्रेग्नेंसी डायग्नोसिस से का केवल गैप परीक्षा वक करंटो දෙවනි එක තමයි ඇය ගැබ්බෙන තිබෙනවා නම් මන අවධානයක් ඇයට ලබා දෙන්න ඕනේ. තෙරපි ලිස්සා වැටීම් ආදීන් වළක්වන්න ඕනේ. හැකිනම් අවසාන භාගයේදී ඇය තෘණ භූමි වෙත නොයවා ඉන්න ඕනේ. ප්‍රධාන තීරුවලට ලක් වෙන්න තියෙන හැකියාව නැහැ. තුන්වෙනි එක තමයි ඇයගේ පෝෂණය මෙයදී විශේෂයෙන්ම අපි කියන්න ඕන ගර්භණී සමයේ අවසාන මාස දෙකේදී කල්ල වර්ධනයේ තුනෙන් දෙකක් සිදු වන නිසා මේ කාලයේදී උපරිම පෝෂණයක් ලබා දෙන එක වැදගත් විශේෂයෙන්ම අවසාන මාස දෙකේදී නම් අඛණ්ඩ පෝෂණය වැදගත් වෙනවා මෙයදී කැල්සියම් හා ෆොස්ෆරස් ලබා දෙන්න ඛනිජ මිශ්‍රණේ ලබා දෙන්න ඕන पोषण आवश्यकता සත්ත්ව ප්‍රවේදයේ දේහයේ බර කාලය ආදී මත ඒක අපි ලබා ගන්නවා කියන්නේ පෝෂණ වගුම සතුන්ගේ පෝෂණ අවශ්‍යතාව පෝෂණ වගුම වෙන අපි ලබා ගන්නවා පොයින්ට්ස් දෙය ආරගෙන පෝෂණීය මරණකම් කතා කරගෙන ඉන්නේ ඊළඟට හතරවෙනි පොයින්ට් එක තමයි ළමයෝ ප්‍රසූතියට මාස දෙකක් තිබියදී කිරිවැල්ලීමක් කරනවා ප්‍රසූතියේ මාස දෙකක් තිබෙදී කිරිවැරීමක් කරනවා ඊළඟ කරුණ තමයි ප්‍රසූතිය සඳහා ස්ථානයක් පිළියෙල කරනවා මේ සඳහා වෙනස් සතුන්ගෙන් තොර කඩතුළු වලින් තොර අවබැසිය ආදීන ආරක්ෂාවන උසස් වාතාශ්‍රයක් තියෙන ගල් මුල් ආදී තොර තැනක් තෝරගෙන එතනට විදුලි වියලි පිදුරු දානවා ඊළඟට තමයි අපි ප්‍රසූතික ලක්ෂණ පිළිබඳ විවසිලිමත් වෙනවා. ඉතින් මෙතෙන්දී ප්‍රසූතික ලක්ෂණ පොඩ්ඩක් මතක් කරන එක හොඳයි. මේදී අය පෙන්වන්න ප්‍රසූතික ලක්ෂණ වලට උදාහරණ ලෙස බුරුල්ල කිරිවලින් පිරෙනවා.
ඒ වඩත්තා අන් සතුන්ගෙන් වෙන් වෙනවද? ඒ වගේ වලිගය මුල වල ගැහෙනවද? මාරුයි මාරුට නැගිටිනවා ඉඳ ගන්නවද? එහෙම නැත්නම් වැතිරිලා වලිගය වේගෙන් පියුරු ගසනවද? ආදී වශයෙන් බුරුල්ලෙන් කිරි සල්පයක් වැස්සෙනවද? ඊළඟට තමයි ප්‍රසූතික සාත්තු. පැටවා බිහි කළ පසු ඇයට ලබා දෙන ප්‍රසූතික සාත්තු. පැටවා බිහි වූවහම දැන් මෙතෙන්දි මේ අපි වැඩි පැටවාට කරන දේවල් කියන්න ඕනේ නැහැ. එළදෙනට කරන දේවල් තමයි කියන්න ඕනේ. එළදෙන පැටවා පුසුල ගාට පස්සේ වැදෑමා ගන්නවාද කියලා බලනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රසූතියක් වුණාද කියලා බලනවා. ඊළඟට බ්‍රීඩ් රුධිර වහනය පිළිබඳ ගැටලු තියෙනවද බලනවා. කිරි මුණවාදී තත්ත්ව දක්වනවද බලනවා. පැටවාට මුල් කිරි උරා බොන්න සලස්වනවා. එහෙම නැත්නම් එළදෙන යම් කිසි අසමානතාවයක් තියෙනවා නම් වහාම වෛද්‍ය පුරිසක යොමු කරනවා ආදී වශයෙන් පොඩ්ඩක් ඉලදෙනක පැත්තට ගාවල නියරම ඉතින් මේ පැටවා ගැන වැඩි කතා කරන්න එපා. පැටවාගේ අංක අපනවා ඒව වැඩක් නැහැ. තේරුණාද? ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි පිළිතුර පෙළ ගැස්වෙන්නේ ළමයි. මේ සහ කෘෂිකර්මයේදී ඒ නියාමකේ ඉස්සරලම දැන් මෙතන අහලා තියෙන්නේ ශාකවල ෆ්ලෝයමීය පරිසංක්‍රමණය. සහ කෘෂිකාර්මික කටයුතු වලදී එහි නියාමනේ රෙගුලේෂන් පිළිපදවයි. ඉස්සෙල්ලම කියලා ඉන්න ඕන ළමය මොකක්ද මේ ෆ්ලෝයමීය පරිවහනය කියන්නේ කියලා නැත්නම් ෆ්ලෝයමීය පරිසංක්‍රමණය. ඒක මෙතෙන්ති වෙලා තියෙන්නේ ශාක පත්‍රවල නිපදවන ආහාර ශාක පත්‍රවල නිපදවන ආහාර ෆ්ලෝයම පටක ඔස්සේ ශාක පත්‍රවල නිපදවන ආහාර ෆ්ලෝයම පටක ඔස්සේ වර්ධක අංකුර වාර්ෂික වූ අග්‍රස්ත වර්ධක අංකුර හා ආහාර සංචිත වන ස්ථාන දක්වා පරිවහණයට අපි කියනවා ෆ්ලෝයමීය පරිවහණය කියලා. ශාක පත්‍රවල නිපදවන ආහාර ෆ්ලෝයම පටක ඔස්සේ ශාකයේ වර්ධක අංකුර හා ශාකයේ සංචිත ආහාර තැන්පත් වන ස්ථාන දක්වා පරිවහණය වීමට ෆ්ලෝයමීය පරිවහණය කියනවා. ළමයි දැනගන්න මෙය ATP වැයවමින් සිදුවන ක්‍රියාවක්. ඒ නිසා සාමාන්‍ය විසරණයට වඩා වැඩි වේගයකින් සිදුවේ. මේ ATP වැයවමින් සිදුවන ක්‍රියාවක් නිසා සාමාන්‍ය විසරණයට වඩා වැඩි වේගයකින් සිදුවෙනවා. මේ සිදුවන බව ඔප්පු කරන්න පුළුවන් පොතුවලු ගැසීමේ ක්‍රියාව ඔබට මතක ඇති. ඒ වගේම කාබන් 14 සමස්ථානික යොදා සිදු කරන පරීක්ෂා. බොහොම කෙටියෙන් කියනවා මේ ඔප්පු කිරීමට පොතුවලු ගැසීමේ පරීක්ෂණය හා කාබන් 14 සමස්ථානික මගින් කළ හැකි. ෆ්ලෝයමීය පරිසංක්‍රමණය කෘෂිකර්මයේදී නියාමනය ගැන ඊළඟට කතා කරමු. මෙතෙන්දී අපි කියනවා ෆ්ලෝයමීය පරිසංක්‍රමණය කෘෂිකර්මයේදී අවශ්‍ය පරිදි හැඩගස්වා ගැනීමක් ගැනයි මේ කතා කරන්නේ. පළවෙනි හැඩගස්වා ගැනීම තමයි ශාකවල පුෂ්පීකරණය උත්තේජනය කිරීම. මේ සඳහා ශාකයේ ඉහළ කොටස්වල CN අනුපාතය වැඩි විය යුතුයි. ශාකවල පුෂ්පීකරණය සඳහා ඉහළ කොටස්වල CN අනුපාතය වැඩි විය යුතුයි. මේ නිසා ෆ්ලෝයමීය පරිසංක්‍රමණය සීමා කරලා ආහාර ශාකයේ ඉහළ කොටස්වල රඳවා ගන්නට වෙනවා. මේ නිසා ෆ්ලෝයමීය පරිසංක්‍රමණය සීමා කර ශාකයේ නිපදවන සීනි හෙවත් ආහාර ඉහළ කොටස්වල රඳවා ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා ෆ්ලෝයමේ බාධා කරනවා. ඔන්න ඒක වෙනවා. ෆ්ලෝයමේ බාධා කරනවා. එතකොට මොකද වෙන්නේ? ෆ්ලෝයම ඔස්සේ සිදුවන පරිසංක්‍රමණය වෙලක්විලා ඒ ආහාරයවත් සීනි ඉහළ කොටස්වල රැඳෙනවා. එතකොට කාබන් නයිට්‍රජන් අනුපාතය වැඩි වෙනවා. මේ මගින් පුෂ්පීකරණය හා සමහර විට පණ දැරීම උත්තේජනය වෙනවා. මේදී ෆ්ලෝයමේ බාධා කිරීමට අපි පොතුවලු ගැසීම, කම්බි වලින් කඳ බැඳීම, කන්තු කැපීම වැනි ක්‍රියා කරනවා. මීට අමතරව ශාකයේ
ඉහළ වායව කොටස් වල බර එල්ලනවා. එතකොට ශාක්‍ය අග්‍රස්තිය වුණ නැමෙනවා. පොල්ලි හිම දාපුවාම එතකොට ගුරුත්වේට එරෙහිව ආහාර පරිසංකරණය කිරීම අමාරු වෙනවා. ඔය එකක් ලෝයමීය පරිසංකරණය නියාමනය කිරීමේ එක උපක්‍රමයක්. දෙවෙනි එක තමයි ශාක ලේයර් කිරීම. නැත්තම් අතු වැදීම. ශාක ලේයර් කිරීම යටතේ අපි ශාකයේ මුල් ඇද්ද වීමට අවශ්‍ය ස්ථානයේ ෆ්ලෝයම බාධා කරනවා. ශාක ලේයර් කිරීමේදී මුල් ඇදීමට අපේක්ෂිත ස්ථානයේ ෆ්ලෝයම බාධා කරනවා. මේදී එම ස්ථානයට ඉහළින් ෆ්ලෝයමීය ආහාර තැන්පත් වෙලා මුල් ඇදීමට යෝග්‍ය පරිදි හෝමෝන සාන්ද්‍රණය 100 අනුපාතයේ හා සංචිත ආහාර අනුපාතය. මේදී ෆ්ලෝයම බාධා කරන ස්ථානයට ඉහළින් ශාකයේ හෝමෝන සාන්ද්‍රණය 100 අනුපාතයේ හා සංචිත ආහාර තැන්පත් වීමෙන් මූල පද්ධතියක් නිර්මාණය වෙනවා. මේ සඳහා අපට ආපව පුතුරුළු ගැසීම, කන්තු කැපීම, කම්බි වලින් බැඳීම කළ හැකි වේ. තුන්වෙනි ක්‍රියාව තමයි රබර් ශාකවල කිරි කැපීම. රබර් ශාකයේ ක්ෂීරය කියලා කියන්නේ ෆ්ලෝයමීය තරලයක්. අපි කරන්නේ මොකක්ද? ෆ්ලෝයම පටක බාධා කරලා ඒ තරලය නිස්සාරණය කරනවා. ඒ මගින් අපට පුළුවන් වෙනවා ෆ්ලෝයමීය ද්‍රව්‍ය කිරි අස්සන වශයෙන් ලබා ගන්න. ෆ්ලෝයමීය පරිසංක්‍රමණය අර දැක්කුවා. ඊළඟට ඒක සිදුවන හැටි කිව්වා. ඒක ඔප්පු කළා. මේ කර්ම තුන තමයි දක්වන්නේ. මේ හැර ඉතින් මේකට ආශ්‍රිත කරුණු වශයෙන් ප්‍රෝයමීය පරිහානියේ වෙන්නේ ආහාර නිපදවුවත් කියන එකේ ශාක වලට හොඳින් ජලය ලබා දීම, හොඳින් පොහොර ලබා දීම, එහෙම නැත්නම් හොඳින් සාත්තු කිරීම, කප්පාදු කිරීම වැනි දේවල් දක්වන්නේ. ප්‍රධාන කර්ම තුන ලියලා මොකද? මේවා වක්‍රව ෆ්ලෝයමීය පරිවහනයේ සිද්ධාධාරණ. මොකද ෆ්ලෝයමීය වශයෙන් පරිවහනය වෙන්නේ ප්‍රවාහ සංශ්ලේෂක ආහාරනේ. ඉතින් යම් ශාකයක ප්‍රවාහ සංශ්ලේෂණය වීමට යෝග්‍ය තත්ත්ව සැපයීම මේ යටතේ ෆ්ලෝයමීය පරිවහනයේ වක්‍රව දායක වෙනවා. හොඳින් ජලය සැපයීම, පරිතර පළසල් පාලනය කිරීම, පොහොර යෙදීම, රෝග පරිබෝධ පාලනය කිරීම, තරවිකාරී වල්පල ඉවත් කිරීම ආදියත් වක්‍රව ෆ්ලෝයමීය පරිවහනයේ දායක වෙනවා. මේ රිටු පොයින්ට්ස් වල කියලා ඒවත් ඔබට දක්වන්න පුළුවන්. හොඳයි බලන්න අටවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. පරිභෝජනාශක වල විෂ මට්ටම් පදනම් කරගත් වර්ණ තීරු භාවිතය විස්තර කරන්න. පරිභෝජනාශක වල විෂ මට්ටම් පදනම් කරගත් වර්ණ තීරු භාවිතය විස්තර කරන්න. ඉතින් මේ වාගේ වෙලාවක ශාක හෝමෝන වල වැදගත්කම, ශාක හෝමෝන මගින් ඉටු කරන ක්‍රියා ආදියට ශාක කායික විද්‍යාව යටතේ යම් වැදගත්කම નિરાයාසයෙන්ම යන. ඒ වගේම ශාක වල වර්ධක යාමක. මේට අමතරව ශාක වල වර්ධනය පිළිබඳව. ශාක වර්ධනය කියන්නේ මොකක්ද? වර්ධන ප්‍රස්තාරයක් මොන වගේ? මේ යටතේ ලීෆ් ඒරියා ඉන්ඩෙක්ස් කියන්නේ මොකක්ද? ග්‍රෝත් රේට් කියන්නේ මොකක්ද? මොකද දැන් මේ ශාක කායික විද්‍යාවේ ප්‍රධාන කොටස් තුනක් තමයි ආහාර හා ජල අවශෝෂණය, ඒවා පරිවහණය, උත්සේදනය, ශ්වසනය, ප්‍රවාහ සංශ්ලේෂණය එක පැකේජ් එකක්. දැන් ෆ්ලෝයමික් ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන්නේ මේ පැකේජ් එකෙන් අහමුදැන. තව පැකේජස් දෙකක් තියෙනවා. එකක් තමයි වර්ධක හෝ යාමක හෝ මූල, අනික තමයි ශාක වර්ධන. ඒකයි මම මේ දෙකේ කොටස් දෙකක් යොදලා කරේ. බලන්න ඊළඟ ප්‍රශ්නේ ළමයි, පරිභෝජනාශක විෂ මට්ටම් පදනම් කරගත් වර්ණ තීරු භාවිතය විස්තර කරන්න. අටවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. අපි ඉස්සෙල්ලාම කියන්න ඕන කවුද මේ පරිභෝජනාශක කියන්නේ කියලා. මෙතෙන්දි ඍෂිකර්මයේදී භෝග හෝ භෝග ආශ්‍රිත නිෂ්පාදන වලට
හානිකර පරිපෝද මර්ධනය කිරීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය භෝග හෝ භෝග ආශ්‍රිත නිෂ්පාදනවලට හානිකර පරිපෝද මර්ධනය කිරීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍යවලට කියනවා රසායනික පරිපෝද නාශක කියලා මෙහිදී අපි සතුන් අමතක කරනවා එතකොට පරිපෝද නාශකවල විෂ මට්ටම් කියන්නේ ඒ කොතෙක් දුරට විෂ විය හැකිද යන්න මේ සම්බන්ධයෙන් පරිපෝදනාශක ඇසුරුම හේවත් ලේබලයේ පහතින් නියමිත වර්ණයෙන් යුක් තීරුවක් දැක්විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අලකන පරිපෝදනාශක එක විෂ මට්ටම් කියන්නේ යම් පරිපෝදනාශකයක් විෂ වීමට ඇති හැකියාවයි මේ සම්බන්ධයෙන් පරිපෝදනාශක ඇසුරුමේ පහළ තීරුවේ නියමිත වර්ණයෙන් යුත් නැත්නම් පහළ ධාරයේ නියමිත වර්ණයෙන් යුත් තීරුවක් දැක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර තියෙනවා මේ යටතේ මෙන්න මේක දක්වන්න වෙනවා ළමයි ඉතා උග්‍ර විෂ ඒක වර්ගකරනවා අපි එක ඒ කියන කාණ්ඩයට වර්ණ තීරුව තද රතු වෙනව නැත්නම් රතු වෙනව ඒ වගේම උග්‍ර විෂ මේක වර්ග කරනවා එක බී කියලා මේ දෙන්නගේම වර්ණ තීරුව රතු වෙන. ඉතා උග්‍ර විෂ හා උග්‍ර විෂ රතු වෙනව. ඊළඟට මධ්‍යම විෂ කහ පාට වෙනව. ළමයි අඩු විෂ නිල් පාට වෙනව. ඉතා අඩු විෂ පිළිවෙලින් කොළහ සුදු වෙන. අපි කිව්වා දැන් පරිපෝදනාශකයක් කියන්නේ මොකක්ද? විෂ මට්ටම කියන්නේ මොකක්ද කිව්වා? මේ අර්ථයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමය අනුව සෑම පරිපෝදනාශක ඇසුරු ලේබලයකම පහළ තීරුවේ නියමිත වර්ණයකින් යුක්තාරයක් දැක්වේ කිව්වා. ඒ වර්ණයන් මෙසේය කියලා ඒක ඉදිරිපත් කළා. ඊළඟට මේකේ වැදගත්කම අහලා තියෙනවා අපි. මේ අර්ථයෙන් මෙන්න මේ කරුණු අපිට යෝජනා කරන්න පුළුවන්. පරිපෝදනාශක නියාමනයේ පරිපෝදනාශක නියාමනයේ කියන ළමයි පිටපතින් යම් පරිපෝදනාශකයක් ලංකාවට ආපුවාම ඒක මෙහි අලෙවි කරනවාද නැද්ද විකිණීමට අවසර දෙනවාද නැද්ද කියන්නේ. මේක කරන්නේ පරිපෝදනාශක රෙජිස්ට්‍රාතුමා. එතකොට එතුමා මෙහිදී කලට මාහින්න ගැන සලකා බලන්න ඕනේ. දෙවැනි එක තමයි යම් පුද්ගලයෙකුට වගාව සඳහා යෙදීමට යම් පරිපෝද නාශකයක් නිර්දේශ කිරීම. මෙහිදී ඉතා උග්‍ර විෂ හෝ උග්‍ර විෂ සහිත පරිපෝද නාශක නිර්දේශ කිරීම ටිකක් අවම කර විතර අනුගතනතුරු වළක්වන්න. ඊළඟට ගොවියාට උනත් වෙන බාහිර දැන් මේ නිර්දේශ කිරීම කියන්නේ කෘෂි කර්මය පිළිබඳ අවබෝධයක් තියෙන උපදේශකවරු නැත්තම් නිලධාරී. ඒ වගේම ගොවියාට උනත් මේ මත තමාට අවශ්‍ය පරිපෝද නාශකේ තෝරා ගන්න පුළුවන්. එදී හෙක්තරම් දුරට උග්‍ර විෂේවා තෝරා ගැනීම අවම කළ යුතුයි. ගොවියාට පරිපෝද නාශක තෝරා ගැනීමේදී මේක පොඩි ගයිඩ් එකක් වෙනවා. ඒ වගේම භාවිතයේදී විය යුතු ප්‍රවේශම් බවට මෙහෙමයි දැන් සෑම පරිපෝද නාශකයක් භාවිතයේදීම අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතු වෙනවා. නමුත් වර්ණ තීරුව උග්‍ර වර්ණ සහිත පරිපෝදනාශක භාවිතයේදී වැඩිපුර ප්‍රවේශම් විය වැදගත්. ඒ වගේම ළමයි දැන් ওই ලංකාවේ නැති වුණාට ඉන්දියාව වගේ රටවල බොහෝ ගොවීන්ට සාක්ෂරතාව ලිටරසි රේට් එක නැහැ. ඒකට ඒගොල්ලන්ට අකුරු කියවලා මේකේ විෂභාවය මොනවද තියෙන්නේ භාවිතයේදී කොහොමද පරිසම් වෙන්න ඕනේ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. හැබැයි ඉතින් වර්ණය කියන එක ඕන කෙනෙක් දන්නවා. ඒ නිසා සාක්ෂරතාව රහිත අකුරු කියවන්න බැරි ගොවීන්ට වුණා තමා භාවිතා කරන පරිපෝෂණ නාශකයේ විෂ බව උග්‍ර බව හෝ ඒ සැර බව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වර්ණයේදී. හුඟක් වෙලාවට සමාජයේ තුල වර්ණ භාවිතා කරන්නේ
ළමයි සාක්ෂරතාව නැති උදවියට ඒක හඳුනා ගැනීම. ඔය දේශපාලන පක්ෂවලට විවිධ වර්ණ ලබා දීම සිද්ධ කරලා තියෙන වෙන නිසා. ඉස්තර කාලේ හිටපු මිනිස්සුන්ට පොඩක් අකුරු බෑනේ. ඒ නිසා ඒගොල්ලන්ට අකුරු වලින් මේක වටහා ගන්නට බෑ ළමයි. ඒ වගේ වෙලාවට වර්ණයේ මගින් තමගේ පක්ෂය මොකක්ද කියන එක වටහා ගන්නටයි එහෙම ඇවිල්ලා තියෙන්නේ. අනේ බඳු තත්ත්වයන් තියෙනවා මේ පිළිතුර යෝජනා කිරීමේ බලන්න අංක 9 පළවෙනි කොටස බද්ධ කිරීම සඳහා දැන් ඒකට පලිබෝධ කියන එකකේ රසායනික පලිබෝධනාශක වලින් ওই වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඉතින් සමහර වෙලාවට පලිබෝධනාශක භාවිතයේදී අපි අනුගමනය කළ යුතු ආරක්ෂක පියවර සම්බන්ධයෙන් වැදගත්කමක් දෙන්න පුළුවන් ඊළඟ අවස්ථාවේදී. පලිබෝධනාශක භාවිතයේදී යොදාගත යුතු ආරක්ෂක පිළිවෙත් සම්බන්ධයෙන් යම් වැදගත්කමක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි පලිබෝධනාශක ඉසින යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය කොහොමද මේ යන්ත්‍ර ක්‍රියා කරන්න කියන එක ගැන ප්‍රශ්න යෝජනා කරන්න පුළුවන්. දිය දිසින යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය රූපයක් ඇදලා යන්ත්‍රයේ ව්‍යුහයේ සහ ක්‍රියාකාරීත්වය විස්තර කිරීමට යම් අවබෝධයක් ලබා දෙන එක හොඳයි වගේ පේනවා. බලන්න ඊළඟට අංක 9 ප්‍රශ්නයේ ළමයි ඒ අර්ථයේ අහනවා ශාක බද්ධ කිරීම සඳහා යෝග්‍ය ග්‍රාහකයක් හා අනුජයක් තෝරා ගැනීමේදී සලකා බලන සාධක. මේ අර්ථයේ ඉස්සෙල්ලම කියන්න ඕන මූල මණ්ඩලයක් සහිත ශාකයක්ගෙන ඊට තවත් ශාකයක කොටසක් සම්බන්ධ කරලා මූල මණ්ඩලයක් සහිත ශාකයක් අරගෙන ඒකට තවත් ශාකයක කොටසක් සම්බන්ධ කරලා මේ කොටස් දෙකට තනි ශාකයක්සේ වැඩි වුණ සැලැස්වීම තමයි බද්ධ කිරීම. ඔය අර්ධයක් කියන්නේ නුවා මූල මණ්ඩලයක් සහිත ශාක කොටසකට තවත් ශාකයක කොටසක් බද්ධ කර මේ දෙකට තනි ශාකයක්සේ වැඩි වුණ සැලැස්වීම ශාක බද්ධ කිරීමයි. මෙහිදී ග්‍රාහකය කියලා කියන්නේ අදාළ ශාක බද්ධයේ මූල මණ්ඩලයේ සහිත ශාක කොටසයි. ඔන්න මේක තෝරා ගන්නකොට තියෙන ලක්ෂණ. මුලින්ම මෙයා අනුජය සමග අසංගතතාවයක් නොදැක්වීම වැදගත් වෙනවා. අනුජය සමග අසංගතතාවයක් නොදැක්වීම ඊළඟට පැතිරුණු නැත්තම් විහිදුණු මූල පද්ධතිය පැතිරුණු හෝ විහිදුණු මූල පද්ධතිය ඊළඟට මුල් රෝග පලිබෝධාදියට ප්‍රතිරෝධී වෙන්න ඕන නැත්නම් එයාගේ අරමුණ වෙන්නේ නැහැ ඊළඟට අහිතකර පරිසර තත්ත්වවලට ප්‍රතිරෝධී වෙන්න ඕන එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේදී ඒ වගේම පහසුවෙන් පොතු ගැලවීමේ හැකියාව තියෙනවා බොහෝ බද්ධවලදී අපි ශාක කොටස් පොතු එතන තමයි අලුත් ශාක සම්බන්ධ කරන්නේ. ඒ වගේම මුදුන් මූල පද්ධතියක් අවශ්‍ය නිසා මෙයා ළමයෝ බීජයක් මගින් ලබාගත් ශාකයක් නෙවෙයි.
ඔය කතා කළේ ග්‍රාහකයෙක් ඊළඟට උසස් අනුජේක දිව්‍යයක ලක්ෂණ යටතේ ඉස්සෙල්ලම කියන්න ඕන කාටද අනුජේ කියන්නේ කියලා අනුජේ කියන්නේ මේ ග්‍රාහකයේ මත තබා සම්බන්ධ කරන ශාක කොටස වෙනවා ග්‍රාහකයේ මත තබා සම්බන්ධ කරන ශාක කොටස එයාගේ තියෙන්න ඕන හොඳින් පැතිරුණු කොළ දාව හොඳට කොළ තියෙන්න ඕන තමයි ඒ වගේම සීග්‍රහ අකණ්ඩ වර්ධන විලාශයක් තියෙන්න ඕන ඒ වගේම රෝග පරිබෝධ වලට ප්‍රතිරෝධී වෙන්න ඕන ග්‍රාහකයෙක් ඒක තියෙනවා ඒ වගේම ග්‍රාහකයේ සමග අසංගතතා දක්වන්න බෑ එහෙම නැත්නම් බද්දේ පසුකාලීනව අසහත්ක වෙනවා ඒ වගේම එක කන්නයක් අස්වනු දීලා ඊට පස්සේ නිකන් ඉන්න බෑ තිරසාර අස්වැන්නක් ලබා දෙන්න ඕන ඒ වගේම විශේෂයෙන්ම අපි මේ අනුජේ බලාපොරොත්තු වෙන ලක්ෂණය තමයි ලැබෙන අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මය ඉහළ වෙන්න ඕන ලැබෙන අස්වැන්නේ ගුණාත්මය වෙන්න ප්‍රමාණාත්මය ඉහළ යයි අපි ශාක බද්ධ කිරීම අර්ථ දැක්කුව ග්‍රාහකී අර්ථ දැක්කුව ලක්ෂණ පෙන්නුව අනුජේ අර්ථ දැක්කුව ලක්ෂණ පෙන්නුව එnde ළමයි අංක 9 දෙවෙනි කොටසට රෝග ත්‍රිකෝණය හා disease triangle දැන් මේ අනුසාරේ ශුද්ධ ප්‍රචාරණේ හා ඒ ක්‍රියාවලි शुद्र प्रचारणे हा ही क्रियावली साहतिक कल बीज हा एवा निष्पादने एवा भाविते अदगत का ये वगे में बीज जीवताव हा इत बलपान साधक बीज सुप्तताव हा ये इवत किरी वैनी कारुण कारणा वैदे बात करने बल बलंडे हिलांग कोटिस ඊළඟ ප්‍රශ්නේ බලන්න ළමයි රෝග ත්‍රිකෝණය හා රෝග පාලනය කිරීමේදී එහි වැදගත්කම විස්තර කරන්න ඉස්සෙල්ලාම කියලා ඉන්න ඕන රෝග ත්‍රිකෝණය කියන්නේ කවුද කියලා දැන් මෙහෙමයි මේ රෝග ත්‍රිකෝණය හා පිරමීඩය කියලා සංකල්ප දෙකක් තියෙනවා මුල් කාලේ අපි යෝජනා කර කර හිටියේ රෝග ත්‍රිකෝණය තමයි පස්සේ මේ රෝග පිරමීඩය කියන සංකල්පය අපේ නිර්දේශයටත් ආවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අපි ඉගෙන ගන්න කාලෙ තිබුණේ disease triangle එකක් විතරයි. පස්සේ තමයි රෝග ත්‍රිකෝණය මඩ මතකයි MSc ඉගෙන ගන්න කාලේ ආවේ. BSc උපාධි ඉගෙන ගන්න කාලේ අපිට ඒ රෝග පිරමීඩ් එකක් ගැන කතා වුණේ නෑ. ඒක පසු කාලිනව අපි ඉන්ෆෝමේෂන් එකක්. හොඳයි. කොහොමද රෝග ත්‍රිකෝණයක් කියලා කියන්නේ ළමයි ශාකවලට රෝග හට ගැනීමට බලපාන සාධක තුනක් අතර පවතින අන්තර් සම්බන්ධතාව දක්වන රූපයක්. ශාකවලට රෝග හට ගැනීමට බලපාන සාධක තුනක් අතර පවතින අන්තර් සම්බන්ධතාව දක්වන රෝගයක් තමයි මේ රූපයක් තමයි රෝග ත්‍රිකෝණයක් කියන්නේ. යම් ශාකයකට රෝගයක් වැළඳීමට අන්තර් සම්බන්ධතාව දක්වන සාධක තුනක් අතර පවතින සම්බන්ධය දක්වන රූපයක් රූප ත්‍රිකෝණයක් වෙනවා. මෙම සාධක තුන වන්නේ ධාරකය බාහිර පරිසරය සහ රූප කාරකය. මෙන්න මේක තමයි සම්බන්ධය. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ මොකක්ද රෝග පාලනය කිරීමේ රෝග පාලනය කිරීමේදී මේ සම්බන්ධී භාවිතය මොකක්ද කියලා
ප්‍රධාන භාවිතාවන් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ළමයෝ පවතින බාහිර පරිසරය මේ පවතින බාහිර පරිසරය හැකි තරම් දුරට ධාරක ශාපයට හිතකර කරන අතර රෝග කාරකයාට අහිතකර කරන මෙන්න එක උපක්‍රමය. මේ පරිසරය මෙයාට පුළුවන් තරම් හොඳ කරනවා, මෙයාට පුළුවන් තරම් අහිතකර කරනවා. දෙවෙනි උපක්‍රමයේ තමයි ළමයෝ මේ ධාරක ශාකයට රෝගකාරකයාට එරෙහිවීමේ හෙවත් ප්‍රතිරෝධ දැක්වීමේ හැකියාව උපරිම කරන අතර රෝගකාරකයාට ධාරකයේ මත යැපීමේ හැකියාව අවම කරනවා. ධාරකයාට රෝගකාරකයාට එරෙහිවීමේ හැකියාව පුළුවන් තරම් උපරිම කරනවා. රෝගකාරකයාට ධාරකයේ මත යැපීමේ හැකියාව පුළුවන් තරම් අඩු කරනවා. තුන්වෙනි උපක්‍රමයේ තමයි එහෙමත් හරියන්නේ නැත්නම් රෝගකාරකයා පද්ධතියෙන් ඉවත් කරනවා. රෝගකාරකයා පද්ධතියෙන් ඉවත් කරනවා. අපි රෝග ත්‍රිකෝණය දැක්වුවා. යම් ශාකයකට රෝගයක් හට ගැනීමට බලපාන සාධක තුනක් අතර පවතින අන්තර් සම්බන්ධතාව දක්වන ත්‍රිකෝණාකාර රූපයක් රෝග ත්‍රිකෝණයක් වෙනවා. මේ සාධකයන් තුන වන්නේ ධාරකයා, රෝගකාරකය හා බාහිර පරිසරය. එතකොට රෝග පාලනය කිරීම යන රෝග මැඩපැවැත්වීම වෙනවා. මේ ත්‍රිකෝණයේ ආධාරයෙන් මේ සිදු කිරීමේ ප්‍රධාන මූලධර්ම තුනක් තියෙනවා. පළවෙනි මූලධර්මය බාහිර පරිසරය. බාහිර පරිසරය ධාරක ශාකයට හැකිතරම් යෝග්‍ය කරන අතර රෝගකාරකයාට හැකිතරම් අහිතකර කරනවා. මේ අර්ථයේ අපි කරන වැදගත්ම දේ තමයි ධාරක ශාකයට සාත්තු කරනවා. අපි සාත්තු කරන්නේ ධාරක ශාකයට, රෝගකාරකයාට නෙමෙයි. රෝගකාරකයාට එරෙහිව මර්ධන ක්‍රම උපක්‍රම අනුගමනය කරනවා. රෝගකාරකයාට එරෙහිව මර්ධන ක්‍රම යොදනවා කියන්නේ රසායන ද්‍රව්‍ය ගහනවා, එහෙම නැත්නම් සෙවන ඇති කරනවා, එහෙම නැත්නම් ශාකයේ කප්පාදු කරනවා, එහෙම නැත්නම් සූර්යාලෝකය ලැබෙන්න සනස්වනවා. ඒ වගේ දේවල් කරන්නේ මෙයාට අහිතකර පරිසරයක් ඇති කරනවා. ධාරක ශාකයට සාත්තු කරන අතර රෝගකාරකයාට මර්ධන ක්‍රම යොදනවා. මුගක් යටතේද මේ පරිසරයේ ධාරක ශාකයාට හිත කර කරලා රෝගකාරකයාට අහිත කර කිරීමේදී දෙවෙනි උපක්‍රමයේ තමයි මේ ධාරකයා තුළ රෝගකාරකයාට එරෙහිවීමේ හැකියාව උපරිම කරන අතර රෝගකාරකයාට ධාරකයේ මත යැපීමේ හැකියාව අවම කරනවා. කොහොමද අපි ධාරකයා තුළ රෝගකාරකයාට එරෙහිවීමේ හැකියාව උපරිම කරන්නේ? අපි ප්‍රතිරෝධී ප්‍රභේද නිපදවනවා, ඒ වලත්තං ශාක අභිජනන ක්‍රම ඇති කරනවා, ඒ වාගේ උපක්‍රම. එතකොට එහිදී ඉබේම රෝගකාරකයාට ධාරකයේ මත යැපීමේ හැකියාව අපි මෙහිදී දෙමුහුන් දිරි ඇති කරනවා ධාරක ශාකයට, ඒ වගේම පරතර පාලනය කරනවා, ඒ වගේම බීජ වෙනුමට පැලවගා කරනවා නේද, අන්තර්මැදි වල් පැලෑටි විනාශ කරනවා, අන්තර්ධාරකයෙන් විනාශ කරනවා. මේ ඊළඟට රෝගකාරකයා පද්ධතියෙන් ඉවත් කරනවා. මෙයා පද්ධතියෙන් අයින් කරපුවාම ඉබේම අන්තර්ක්‍රියා දෙකම නැති වෙනවා. මේ සඳහා අපිට ඉතින් රෝගී ශාකය ඉවත් කිරීම, එහෙම නැත්නම් රෝගකාරකයන් සමූල ඝාතනය කිරීම, කෘෂි රසායන යෙදීම, රෝග හානි වලින් තොර රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම, මෙතෙන්දි වැදගත් වෙන උදාහරණ දක්වනවට අමතරව මේ ප්‍රධාන මූලධර්ම තුන ඉදිරිපත් කිරීම. මේක ටිකක් අමුතු ආකාරයේ ප්‍රශ්නයක් හින්දා ළමයි
සමාහරවිත ආයෙත් කවදාරි පත් වෙන්න පුළුවන් මේක. ඒ නිසා මේක ටිකක් හොඳට තේරුම් ගන්න. හරිද? This is triangle එක ගැන. අංක 9 තුන්වෙනි කොටසේ එවනම් ඉච්චර වැදගත් දේවල් නෙමෙයි. මේක ටිකක් තේරුම් ගන්න. මේ අරදී ඔබට ඕන නම් අර මම කියපු කර්ම තුනට තව උදාහරණ දා ගන්න ප්‍රතිරූපී ප්‍රභේද පරතර පාරණය කරනවා නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතා කරනවා විශ්වාසවන්ත ස්ථානවලින් රෝපණ ද්‍රව්‍ය මිලදී ගන්නවා භෝග මාරු කරනවා මිශ්‍ර භෝග වගා කරනවා ශාකයට සමතුලිත පොහොර ලබා දෙනවා අනවශ්‍ය සෙවණ ඉවත් කරනවා කප්පාදු කරනවා මේ සෑම උපක්‍රමයක්ම ඔබට මේ රෝග ත්‍රිකෝණයේ මූලධර්ම තුනෙන් කොහොමද රිංගවන්න පුළුවන් ऐसा उदाहरण गुड़ा प्रियान ने अन्य पा ये त्रिकोण ये मूली का संकल्प तो ना तेरे रूम गाने परिसरे दार्त शाह के आटे हित कर गिरी बा रोग कार के आटा हित कर गिरी दार्त शाह के आटे रोग कार के आटे रेवी में है क्या ऊपरी में करी रोग कार के आटे दार्त शाह के मत एपी में है क्या वाव में करी तुमने नहीं कर दार्त අංක 9 තුන බලන්න කෘෂිකාර්මික භාණ්ඩ සැපයීමට බලපාන සාධක විස්තර කරන්න. ඉතින් කෘෂිකාර්මික භාණ්ඩයක සැපයීම අර්ථයක් වන්න පුළුවන්. අපි කතා කරන්නේ අංක 9 තුන්වෙනි කොටසනේ. කෘෂිකාර්මික භාණ්ඩයක සැපයීම කිරීම බලපාන සාධක යටතේ ඉස්සල්ලම සැපයීම අර්ථයක් වන්න ඕන යම් අවස්ථාවක යම් විලක් යටතේ අලපිය සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩ ප්‍රමාණය තමයි කෘෂිකාර්මික භාණ්ඩයක සැපයීම කියන්නේ. යම් අවස්ථාවක යම් විලක් යටතේ අලවි කිරීම සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රමාණයට අපි කියනවා කෘෂිකාර්මික භාණ්ඩයක සැපයීම කියලා. ඉතින් මේ සඳහා බලපාන සාධක නම් කවුරු දන්නව ඇති නෝට්ස් වල ගිනි පිටින් ඇති සලකන භාණ්ඩයේ මිල එවනත්තා විකල්ප භාණ්ඩ හෝ විකල්ප නිෂ්පාදන වල මිල එවනත්තා මේ සමග පරිභෝජනය කරන බද්ධ නිෂ්පාදන වල මිල ඊළඟට යදවුම් වල මිල ඊළඟට රාජ්‍ය ප්‍රතිපත්ති යුදා ගන්නා තාක්ෂණය සහ දේශගුණයේ වූ පරිසර සාධක. තව ගොඩක් සාධක දක්වන්න පුළුවන් සැපවීම කෙරේ බලපාන සාධක. නිෂ්පාදකයාගේ අරමුණු එහෙම නැත්නම් බදු හා සහන ආධාර ආදී වශයෙන් නමුත් ওই ටික මැදයි ඉතින් මේ සාධක විස්තර කරලා ලියා ගන්න ඕන කියලා පුළුවන් නීති. අපි එනවා අංක 10 ප්‍රශ්නයට. उपयोगिताव किरी बलपान साधक इमनक्तां साधक फल संबंधताव यटते निष्पादक आगे समतुलितताव मेतीन विचल्य साधक बेनिमेव පළවෙනි කලාපයේ දෙවෙනි කලාපයේ තුන්වෙනි කලාපයේ ආදී වශයෙන් ඊළඟට ව්‍යාපාර සැලැස්මක
වාසී ඒ වගේ දේවල් පොඩ පොඩ බලන්න බලන්න ළමයෝ ඊළඟට අංක 10 පළවෙනි කොටස දෙමුහුන් දිරිය හා එහි වැදගත්කම් 10 ප්‍රශ්නයේ පළවෙනි කොටස හයිබ්‍රිඩ් විගර් හෙවත් දෙමුහුන් දිරිය හා එහි වැදගත්කම් අපට කියන්න පුළුවන් කිසියම් ශාක දෙමුහුමකදී මාපියන්ගේ සාමාන්‍ය හැකියාවට වඩා දුවිත්‍රු ජීවියාගේ සාමාන්‍ය හැකියාවේ ඉහළ යාම දෙමුහුන් දිරියයි කිසියම් ශාක වූ ජීවි දෙමුහුමකදී මව්පිය ජීවීන්ගේ මාදිලිවල සාමාන්‍ය හැකියාවට වඩා ඇවරේජ් එකට වඩා දුවිත්‍රු ජීවියාගේ සාමාන්‍ය හැකියාවේ ඉහළ යාම දෙමුහුන් දිරියයි එහෙම නැත්නම් යම් ශාක දෙමුහුමකදී මවහා පියාගේ හැකියාවන් මත දුවිත්‍රු ජීවියාට ලැබෙයි අපේක්ෂිත හේවත් තක්සේරුගත හැකියාවට අතිරේකව දක්වන හැකියාව. ඊළඟට මේකේ වැදගත් මේ මගින් අපට පුළුවන් වෙලා තියෙනවා විශේෂයෙන්ම වාණිජව හයිබ්‍රිඩ් සීඩ්ස් එවත් දෙමුහුන් බීජ නිෂ්පාදනය කරා මේ වගේ ශාක මාදිරි දෙමුහුන් කිරීමෙන් ලබා ගන්නා F1 පරම්පරාවේ බීජ දෙමුහුන් බීජ වෙනවා මේවා තමයි වගාවට ප්‍රශස්තම දෙමුහුන් ප්‍රතිඵලයේ වශයෙන් සලකන්නේ මේවා විපදවන්න පුළුවන් වෙලා තියෙන දෙමුහුන් බීජය පැවතීමෙන් හේතුව F1 බීජවල තමයි උපරිම දෙමුහුන් බීජයක් තියෙන්නේ දෙවැනි එක තමයි මේ මගින් ලබා ගන්නා ශාකවල රෝග පරිබෝද ප්‍රතිරෝධතාව උපරිමයි තුන්වෙනුව මෙම ශාක සතු මෙම දුහිතෘ ශාක සතු පාරිසරික කටුක තත්ත්ව දරා ගැනීමේ හැකියාව උපරිමයි පවතින යම් පරිසර තත්ත්වයකට අනුවර්තනය වීමේ උපරිම හැකියාවක් තියෙනවා බොහෝ විට ලැබෙන අස්වැන්නේ ගුණාත්මය වැඩි ඒ වගේම ලැබෙන අස්වැන්නේ ප්‍රමාණාත්මය වැඩි ඔය ටික තමයි මතක් කරන්නේ නම්බර 10 දෙවෙනි කොටස බලන්න ළමයි ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනයේට දේශගුණ විපර්යාස මගින් ඇතිවන බලපෑම කෘෂි නිෂ්පාදනයේට දේශගුණ විපර්යාස මගින් ඇතිවන බලපෑම මේ 10 ප්‍රශ්නේ දෙවෙනි කොටස මේ අර්ථය අපි ඉස්සෙල්ලම දේශගුණ විපර්යාස අර්ථ දක්වමු මේ වලින් ප්‍රමාණව යම් ප්‍රදේශයක පවතින දේශගුණ තත්ත්වයන්ගේ සැලකිය යුතු වෙනසක් සිදු වෙලා එය අඛණ්ඩව වසර 10ක් හෝ ඊට වඩා වැඩි කාලයක් පවතිනවා. මෙතන සිග්නිෆිකන්ට් චේන්ජ් එකක් හෙවත් සැලකිය යුතු වෙනසක් වෙනවා ඒක අඛණ්ඩව වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් පවතිනවා. මේ අර්ථයේ විශේෂයෙන්ම වෙනස් වන පරිසර තත්ත්වයන් දෙක වන්නේ උෂ්ණත්ව විචලතාව හා වර්ෂාපතන විචලතාව වගේ. එමනම් උෂ්ණත්වයේ මගින් නැත්තම් දේශගුණ විපර්යාසයටදී උෂ්ණත්ව විචලතාව මගින් ඇතිවන බලපෑම වෙනම දක්වන්න පුළුවන්. භෝග අස්වැන්නේ ප්‍රමාණාත්මය හා ගුණාත්මය අඩු වෙනු උෂ්ණත්වයේ වැඩිවීම තමයි බොහෝ විට වෙන්නේ. අල භෝගවල සංචිත අඩු වෙනවා. මොකද මේ අර්ථය අපි කියන්න ඕන
උෂ්ණත්ව විජලතායටි බහුලව සිදුවන්නේ පෞත්‍යන උෂ්ණත්ව හිරයම් ධාරණේවල ශුකිකා අධික උෂ්ණත්වයේ මගින් වඳ වෙනවා ඊළඟට අල හට ගැනීම හේවත් ආකන්ද පිරීම අඩු වෙනවා පිටා කුඩා අල ලැබෙන්න පටන් ගන්නවා ඊළඟට අධික උෂ්ණත්වයේ සමග අධික වාෂ්පීකරණය නිසා මොකද වෙන්නේ ඕක ජල වුණතාවන්ට ලක් වෙනවා ඕක ජල වුණතාවන්ට ලක් වෙනවා රෝග හා පරිපෝධ හානි පැතිරෙනවා ආක්‍රමණශීලී වල්පලෑටි ව්‍යාප්ත වෙනවා යම් ස්ථානයක වර්ෂාපතනයේ ඉතා අඩු වීම උෂ්ණත්වයේ ඉතා ඉහළ යාමක් එල් නිනෝ වෙනවා මේකේ අනිත් පැත්ත උෂ්ණත්වයේ ගොඩක් අඩු වෙලා වර්ෂාපතනයේ ඉහළ යාම ලානිනා වෙනවා මේ වගේ තත්ත්වය ඇති වෙනවා සතුන්ගේ නිෂ්පාදන පහළ යනවා භෝගවල ජීවිත කාලය කෙටි වෙනවා මොකද උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම ශාකවල වර්ධන වේගය වැඩි වෙලා භෝගවල ජීවිත කාලය කෙටි වෙනවා එතකොට ළමයි යම් ශාකයකට අහිතකර තත්ත්වයක් ඇති වුණොත් ඒක පියවා ගන්න ඒක කම්පන්සේට් කරගන්න බැරි අඩු කාලය ඒ වගේම සාගර දල මට්ටම ඉහළ යාමේ වගා බිම් ප්‍රමාණය අඩු වෙනවා ඒ බිම් ගැට වෙනවා මේ කතා කලේ ළමයි දේශගුණ විපර්යාස යටතේ උෂ්ණත්ව විචලතා මගින් ඇතිවන ගැටලු අනික තමයි වර්ෂාපතන විචලතා මගින් ඇතිවන ගැටලු ඔය දෙකම දක්වන්න වෙනවා වෙන වෙනම හරි කඩවුකේ හරි එකක් තමයි මේදී සිදු වෙන්නේ මුලක් වෙලාවට අනපේක්ෂිතව අධික වර්ෂාවක් ලැබෙනවා එහෙම නැත්නම් ඉතාදීව වියලි කාලය ලැබෙනවා එකක් තමයි අධික වර්ෂාවකට තියෙන ණය ඒ වගේම ගම් වතුර ඇති වෙන්න පුළුවන් ඒ වගේම අධික දැල හිගයක් ඇති වෙනවා මේ යටතේ කායන්න පටන් ගත්තොත් මොකද මේ වර්ෂාපතන විචලතාව කියන්නේ වර්ෂාව වැඩි වීම හා අඩු වීම කියන දෙකම සිද්ධ වෙනවා ඊළඟට භෝග නියඟයට ලක් වෙනවා භෝග නියඟය කියන්නේ දැල හිගයට ලක් වෙනවා ඒ වගේම පසේ ජලධාරිතාව අඩු වෙනවා ජලය හරියට ලැබෙන්නේ නැති ඒ වගේම සමහර වෙලාවට වර්ෂාව අධික හෝ අඩු වීම නිසා වගාවේ රෝග පරිපෝධ හානි වැඩි වෙනවා වැහි කාලට වැඩි වෙනවා වෙනම ඉන්නවා පායන කාලට වැඩි වෙනවා වෙනම ඉන්නවා ඊළඟට ගවයින්ගේ තෘණ රණිර නිෂ්පාදනය අඩු වෙලා විශේෂයෙන්ම වෙලි කාලවලදී සත්ව පාලනයේද සත්ව නිෂ්පාදන පහළ යනවා ඊළඟට අපේ ගෝවිපල් සතුන්ට රෝග හා පරිබෝධ හානි ඇති වෙනවා වැස්සත් රෝග වෙනවා නිව්මෝනියා වැනි තත්ත්වයේ නිසා පායද්දිත්වය කුරහා මෝ රෝගී වාගේ ඇති වෙනවා ඊළඟට අවසාන වශයෙන් අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මය පහළ ඉතින් ඕවා තමයි ළමයේ දේශපොන විපර්යාස මගේ නැති වී හැකි අහිතකර මලපෑ. ඉතින් සමහර වෙලාවට කෙනෙක් අහන්න පුළුවන් මේ දේශගුණ විපර්යාස වලින් නැතිවන අහිතකර බලපෑ මේවා නම් මේවා පාලණයට යෙදී හැකි උපක්‍රම මොනවද කියලා. මේ වාසිතුම යන දෙයක් නේ. දේශගුණික සාධක වල අහිතකර බලපෑම් වැළකීමට යෙදී හැකි උපක්‍රම දේශගුණ සාධක වල අහිතකර බලපෑම් වැළකීමේ උපක්‍රම හන්න පුළුවන් මේ පාර සාධක අපේ රටේ එහෙනම් එන්න අවසාන කොටසට 10 වන ප්‍රශ්නේ 3 වෙනි කොටස මේ අදිටිය අහනවා ළමයි රටට විදේශ විනිමය උපයා ගැනීම සඳහා කෘෂි කර්මයේ ආශ්‍රිත කර්මාන්තවල වැදගත්කම ඉස්සෙල්ලම කියන්න වෙනවා විදේශ විනිමය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කියන්න ඕන විදේශවලින් ලබාගත හැකි මූල්‍ය සම්පත් කියලා. විදේශවලින් ලබාගත හැකි මූල්‍ය සම්පත්.
मेवा प्रधान वशेन बांड हो सेवा हुमारो मगे लबागन्ने का ही वैदगा नेतु नाय वशेन ने भी लामे विदेश विनिमय यानु विदेशों ने लबागत है कि मूल्य संपत्ति नो मेवा वैदगत्वने नाय वशेन लबागे नी मनोग बांड हा सेवा हुमारो मगे दिना गनी मा ඊළඟට කියන්න වෙනවා මොකක්ද මේ කෘෂිකර්මයේ ආශ්‍රිත කර්මාන්ත කියන්නේ ඇග්‍රෝ බේස්ඩ් ඉන්ඩස්ට්‍රීස් එවත් කෘෂිකර්මයේ ආශ්‍රිත කර්මාන්ත යනු මොනවද කියලා අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් ළමයි කෘෂිකර්මයේ හා සම්බන්ධ නැත්නම් කෘෂිකර්මයේ හා ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවක් සහිත කෙලින්ම හරි වක්‍රව හරි කෘෂිකර්මයේ හා ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවයක් ඇති කර්මාන්තය කෘෂිකර්මයේ සමග ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවක් ඇති කර්මාන්ත වෙනවා මේවා කෘෂි අස්වැන්න මේවා කෘෂි අස්වනු යදෝම් ලෙස යොදාගෙන නැත්තන් අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන කෘෂි निष्पादन क्रिया में मेवा कृषिकार्मिक आश्रय अमुद्रव्यवत यदोमृत भावित कर्मी कृषि निष्पादन क्रिया में कोहमद मेवा विदेश विनिमय उपयादि में दी वेदगत्वे फलविनी एक तमाही दरणमत अपे रटे विदेश विनिमय सीधे विस्तुना दशम नव्याक पमन उपया देने कृषिकार्मिक आश्रित अपनायनयन मते मेन सलकीय हेतु प्रमाण या कृषिकार्मिक आश्रित कर्मांत मगे लगे दरटवत अपराट विदेश विनिमय सलकीय हेतु प्रमाण या मित्ता सीधे विस्तुना दशम नव्याक पमन कृषिकार्मिक इपयीम वेनो मेन सलकीय हेतु प्रमाण या कृषिकर्मे मत पदनंबु कर्मांत मगी लगे दिवनीय के तमाय में कर्मांत मगी प्राथमिक कृषि निष्पादन वलट में कर्मांत मगी प्राथमिक कृषि निष्पादन वलट अगय एक तो किरी मत करें वैल्यू एडिशन ने का करें ये मगी मेवा वैल्यू मिल करें भी कुड़गर ने पुलवा विदेश वलट වැඩි විදේශ විනිමයක් ලැබෙනවා. අමුද්‍රව්‍ය නිපදවර නෙමෙයි, නිපදව අමුද්‍රව්‍යට අගය එකතු කිරීමක් කරනවා. තුන්වෙනුව මේ කෘෂිකාර්මික කර්මාන්ත වලින් මේ අස්වැන්නේ ස්වરૂපය වෙනස් කරනවා. ස්වરૂපය වෙනස් කිරීම සමග ඒවා කල්තබා ගැනීම හැකියාව මේ විශේෂයෙන්ම දුරබැහැර විදේශ වෙළඳ පොළවල් සඳහා කෘෂි නිෂ්පාදන ළඟා කිරීමේදී වැදගත් වෙනවා. හතර වෙනුව මේ කෘෂි කාර්මික කර්මාන්ත මගින් කෘෂි කාර්මික නිෂ්පාදන වල ගුණාත්මක ඉහළ quality එක වැඩි කරනවා ළමයි. විශේෂයෙන්ම විදේශ වෙළඳ පොළට ඇතුල් වීමේදී මේ ගුණාත්මක වැදගත් වෙනවා. මොකද ඒගොල්ලෝ හරියට quality එක සලකනවා. ඒ නිසා අපිට මේ සාම්ප්‍රදායික නිෂ්පාදන කෘෂිපාදන කර්මාන්ත මගින් අගය වැඩි කිරීම තුළින් ගුණාත්මක වැඩි කරලා පුළුල් වශයෙන් විදේශයන්ට විකුණ ගන්න පුළුවන්. තමන් යම් නිෂ්පාදනයක් ඒ ආකාරයෙන් නැතුව ස්වરૂපේ වෙනස් කරලා වෙනද පොළේ ඉදිරිපත් කිරීමට කියනවා නිෂ්පාදන විවිධාංගීකරණය කියලා. දැනගන්න මේ කෘෂිකාර්මයේ ආශ්‍රිත කර්මාන්ත වලින් කෘෂි නිෂ්පාදන විවිධාංගීකරණය කරනවා. මේ මගිනුත් මොකද වෙන්නේ විදේශ වෙළඳ පොළ තුල නැත්නම් අපේ විදේශ වෙළඳ පොළ පුළුල් කරනවා. ඒ මගින් කලින් පරිභෝජනයේ නිකොල පුද්ගලයේ හෝ රටවල් පවා අපේ නිෂ්පාදන වෙතට එනවා. එවගේම සාම්ප්‍රදායික තේ රබර් පොල් කියන සාම්ප්‍රදායික නිෂ්පාදන
වලට අපිට දැනටමත් විරුද්ධකලක් තියෙනවා. හැබැයි කෘෂිපාදක කර්මාන්තය උදාගෙන මේ සාම්ප්‍රදායික තේ රබර් පොල් වල ස්වરૂපේ වෙනස් කිරීමෙන් මේ සාම්ප්‍රදායික නිෂ්පාදන අපට නව මූලවරකින් විරුද්ධකලට ආවන්න පුළුවන්. ඒ මගින් විදේශ විරුද්ධකල පුරුල් වෙනවා. දැන් කලින් සාම්ප්‍රදායික තේ නොබීපු කට්ටිය අද ලෝකේ ග්‍රීන් ටී ඒ මගින් විරුද්ධකල පුරුල් වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. විදේශ විනිමය ඉපීම සාර්ථක හොඳයි. ඉතින් ළමයිනි ඔන්න ඒ ටික තමයි හදනවා පේපර් එක යටතේ සාකච්ඡා කරන්න තිබුණේ. ඉතින් මම මෙතෙන්දි විශාල කාලයක් ගතේ. ඔයගොල්ලෝගේ කාලය වැදගත්. සමී ගැන විතර කයි බාරු ගන්න මෙතන ඔබගේ වේලාව නැති බෑන් වංගස්ථාන කිරීමට අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා බොහොම කෙටියෙන් මම පිළිතුරු සාකච්ඡා කළා. එතකොට මේ වගේ මම උත්සාහ කළා ඔයගොල්ලන්ට පිළිතුරු ගොඩනගන ආකාරය පිළිබඳව කිසියම් ගයිඩ්ලයින් එකක් ලබා දෙන්න. ඒ වගේම මට හිතෙන වැදගත් වී හැකියි හිතර යම් යම් ස්ථාන මම රතුපාටින් මතක් කරගෙන ගියා. ඉදිරියේදීත් මේ බඳු ස්ථාන ලයිස්තුවක් මම ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. හැබැයි එස් නම් මම ආයෙත් කියනවා මේ අවධානයේ ඉන්න channel එකේම subscribe කරලා යාළුවන් සමඟ තොරතුරු බෙදා ගන්න. ඉතින් දරුවනේ එහෙනම් අපි සමග එකතු වීම ගැන ස්තුති වෙනවා. සියලු දෙනාටම සුබ විභාගයක් ප්‍රාර්ථනා කරනවා.